මාන් රණජිත මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කල්පනාකරන පීඨයේ ඉගෙනුම ලබනවා දහසකුත් එකක් වෘත්තීය සුදුසුකම් තිබෙන පරිසරයක මගේ තේරීම උනේ වර්ලත් ගණක අධිකාරී සුදුසුකමයි මම දැනට ආයතනයේ සියලුම අධීරයන් අවසන් කරමි කේස් ස්ටඩි විභාගයට මුහුණ දීලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිනවා ඉතින් වසර එකමාරක් වැනි කෙටි කාලයක් තුළදී සියලුම අධීරයන් අවසන් කිරීමට දායක උනේ මගේ නිවැරදි යොමු වීමත් නිවැරදි කැපවීමත් කියලා මම හිතනවා. ඒ වගේම මම බිස්නස් ලෙවල් අධීරයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීම මගේ ජීවිතයේ ලැබපු විශාල ජයග්‍රහණයක් කියලා මම සලකනවා. මෙම සුදුසුකමේ තියෙන විශේෂත්වය වන්නේ එක් එක් අධීරයන් අවසානයේදී ඔබට සහතිකපත් සුදුසුකම් ලැබෙන අතර ඒ සහතිකපත් මත ඔබට රැකියා අවස්ථාවන් හිමිවීමයි. එසේම වර්ලත් ගණක අධිකාරීවරයෙක් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද ඉහළ පිළිගැනීමකට ලක්වමින් රටේ ඉහළ නිලතල ඔබවමින් තීරණ ගැනීමට දායක වෙනවා. ඉතින් ඔබත් වර්ලත් ගණක අධිකාරීවරයෙකු වී ව්‍යාපාරිකලව ජයගන්න. අයිබෝවන් අපොස උසස් පෙළ 2020 විභාගෙදී ගිණුම් කරණය විෂය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන මෙම ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට මම සම්බන්ධ වෙන්න ඉතාමත් සතුටින් මම දන්නවා මේ වන විට ඔබ සියලුම දෙනා විෂය නිර්දේශය ආවරණය කරලා ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරමින් සිටින්නේ තව නොබෝ දිනකින් ඒ කියන්නේ සති කීපයකින් විභාගය පටන් ගන්නවා ඒ නිසා මේ ඉදිරියේ එන විභාගයට යම් අත්වලක් උදව්වක් දෙන්න හිතාගෙන එහෙම නැත්නම් ඒ පරමාර්ථයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සංවිධානය කරනවා ඉතින් මේ වන විට ඔබට මේ ප්‍රශ්න පත්‍රය ලැබිලා ඇති අන්තර්ජාලය ඔස්සේ සමහර විට අලුතෙන් සම්බන්ධ වෙච්ච කට්ටියට මේ ප්‍රශ්න පත්‍රය ලැබිලා නැති වෙන්න පුළුවන්. නමුත් පසුව මේ ප්‍රශ්න පත්‍රය ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක සමග සක්‍රීයව දායක වෙලා ඉන්න ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී ඒ කියන කරුණු ටික ඉගෙන ගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ප්‍රශ්න පත්‍රය නැතත් පසුව ප්‍රශ්න පත්‍රය ලබාගෙන ඒ ප්‍රශ්න පත්‍රය නැවත අධ්‍යයනය කරන්න සහ උත්තර සපයන්න පුළුවන්. ඉතින් මම කාලය යන නිසා වැඩිය කතා නොකර ප්‍රශ්න අංක 1ට එනවා. අපි දන්නවා ඔයාලගේ පළවෙනි පත්‍රයේ ප්‍රශ්න 50ක් සමන්විත වෙනවා. ඒ ප්‍රශ්න 50න් පළවෙනි ප්‍රශ්නය අනිවාර්යෙන්ම එන්නේ එක්කෝ ගිනුම්කරණයේ අරමුණ එහෙම නැත්නම් මූල්‍ය ගිනුම්කරණයේ අරමුණ. සහ සමහර අවුරුදු වල ඔබ දැකලා ඇති මූල්‍ය ගිනුම්කරණයේ සහ කලමනාකරණ ගිනුම්කරණයේ වෙනසත් අපෙන් පරීක්ෂා කරලා තියෙනවා. නමුත් මෑත අවුරුදු වල ඔබ බැලුවොත් එහෙම අපෙන් පරීක්ෂා කරලා තියෙන්නේ ගිනුම්කරණයේ අරමුණ හෝ මූල්‍ය ගිනුම්කරණයේ අරමුණ. මේක බොහොම සරල ප්‍රශ්නයක්. ඒ නිසා ප්‍රශ්නයට බොහොම කෙටි වේලාවකින් පිළිතුරු සපයන්න ඕනේ. හේතුව තමයි ඔබ දන්නවා පළමු පත්‍රයේට ප්‍රශ්න 50ක් සමන්විත වෙනවා ප්‍රශ්න 50ක් ඇතුළත් වෙනවා ඒ සඳහා අපිට හම්බෙන කාලය පැය දෙකයි එතකොට පැය දෙකයි කියන්නේ විනාඩි 60 ගාන දෙකයි කියන්නේ 120යි ඒ 120 ප්‍රශ්න සංඛ්‍යාව 50න් බෙදුවොත් එහෙම විනාඩි 120යි ඒ විනාඩි 120 ප්‍රශ්න සංඛ්‍යාව 50න් බෙදුවොත් එහෙම එක ප්‍රශ්නයකට වැය කරන්න පුළුවන් කාලය විනාඩි 2.4ක් එනවා. එතකොට උපරිම වැය කරන්න පුළුවන් කාලය 2.4යි. හැබැයි ඔය අතර සමහර ප්‍රශ්න තියෙනවා විනාඩි 2.4ක් වැය කරන්න ඕනේ නැහැ. බැලූ බැල්මට තප්පර ගානකින් උත්තරේ ගන්න පුළුවන්. එවැනි ප්‍රශ්න බොහොම ඉක්මනින් ඉවර කරලා ඒ ඉතුරු වෙන කාලය තියාගන්න සංකීර්ණ ප්‍රශ්න සඳහා උත්තර ලියන්න. එසම මේක දැනුමත් එක්ක කරන තරගයක් විතරක් නෙමෙයි මේක දැනුම සහ කාලයත් එක්ක කරන තරගයක් ඒ නිසා මේ දෙකම කලමනාකරණය කරගත්තොත් ඔබට ගිනුම්කරණයේ ප්‍රශ්න පත්‍රය ජය ගන්න පුළුවන් ඒ කියන්නේ ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න පුළුවන් ඒ නිසා මේ මම කියන දේවල් අතිශයින් වැදගත්
මේ ඉදිරියේ ඔබ මුහුණ පාන විභාගය සඳහා සමහර විට ඒ කරුණු විෂයට සම්බන්ධ කරුණු වෙන්න පුළුවන් විභාගයට මුහුණ දෙන ආකාරය කාලය කළමනාකරණය කරන ආකාරය ඒ වගේ කරුණු සියල්ලම අතිශයින් වැදගත් වෙනවා සාර්ථකව ගිනුම්කරණය ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න දැන් මම කිය කිය හිටියේ ප්‍රශ්න අංක 1 අපෙන් අහන්නෙම බොහෝ දුරට අහලා තියෙන්නේ ගිනුම්කරණය එහෙම නැත්නම් මූල්‍ය ගිනුම්කරණේ අරමුණ ඉතින් ඒ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර හොයාගෙන ගියොත් විභාගෙදී ඔබට වැඩිපුර කාලයක් ගත වෙන්නේ ඒ නිසා මේ 2.4ක කාලයක් වෙන් වුණාට ඕක තප්පර ගානකින් අපිට උත්තර ලියන්න පුළුවන් ඒ නිසා ඒකට සූදානම් වෙලා යන්න විභාගෙදී ඒකට වැය කරන්න එපා කාලේ ඒකට සූදානම්ින් යන්න අපි දන්නවා ගිනුම්කරණේ අරමුණ තමයි ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම නේද ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීමට තොරතුරු සම්පාදනය කිරීම ඒක තමයි මොකද්ද ගිනුම්කරණේ අරමුණ වෙන්නේ මූල්‍ය ගිනුම්කරණේ අරමුණ මොකද්ද ව්‍යාපාරයකට ඉන්නව කවුද බාහිර පාර්ශ්වයන් අන්න ඒ බාහිර පාර්ශ්වයන්ට තීරණ ගන්න තොරතුරු සම්පාදනය කරන එක තමයි මූල්‍ය ගිනුම්කරණේ ප්‍රධානතම අරමුණ වෙන්නේ ඒ නිසා ඔය ප්‍රශ්නෙට සූදානම් වෙලා යන්න. එතකොට විභාගෙදී ඒ ප්‍රශ්නෙට වැඩි කාලයක් යොමු කරන්න ඕනේ. ඒ නිසා අපි අහන්නේ ප්‍රශ්න අංක 1 ගිනුම්කරණේ ප්‍රධාන අරමුණ. ඉතින් මම ඍජුව පිළිතුරු සපයන්නම්. ව්‍යාපාර ඒකකයක් පිළිබඳ ඇල්මැති පාර්ශ්වයන්ට එම ව්‍යාපාර ඒකකය සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම. ඒ නිසා පිළිතුරු අංක 3 මම මෙතන පිළිතුරු ටික සපයන්නම් පිළිතුරු අංක 3 තමයි ප්‍රශ්න අංක 1ට පිළිතුරු වෙන්නේ ප්‍රශ්න අංක 2 අපෙන් අහනවා ගිනුම් කරන ක්‍රියාවලියට අයත් පියවර නිවැරදිව අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර මොකක්ද කියලා ඔකත් ඔබ බැලුවොත් එහෙම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල බොහෝ සෙයින් අහපු ප්‍රශ්නයක් ගිනුම් කරන ක්‍රියාවලියේ පියවර ටික නිවැරදිව ඉතින් ඒකත් පාඩම් කරලා යන්න විභාගෙදී ඒක උත්සාහ කරන්නේ නැතුව ඔය පියවර ටික ඉගෙනගෙන යන්න. දැන් මෙතන ගත්තොත් එහෙම අංක 1 පියවර වෙන්නේ අපි දන්නවා ගනුදෙනුවක් හෝ සිදුවීමක් සිදු වෙනකොට අපි ඉස්සල්ලාම හදනවා මොකද්ද? මූලාශ්‍ර ලේවිල්ලක්. ඒ නිසා මූලාශ්‍ර ලේඛන පිළියෙල කිරීම තමයි අංක 1. එහෙනම් මම ඒක ලියා ගන්නවා C. ඊට පස්සේ අපි මූලාශ්‍ර ලේඛන වලින් මූලික සටහන් පොත්වල ගනුදෙනු වාර්තා කරනවා. ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ ඊළඟට අංක 2B. ඊළඟට මූලික පොත්වල සටහන් කරාට පස්සේ ඒ මූලික පොත්වල සටහන් කරපු ගනුදෙනු ලෙජරේට පිටපත් කරනවා. ඒ නිසා A. ඊට පස්සේ ඒ ලෙජර් ගිනුම් ටික තුලනය කරන්න ඕනේ. ඒ ශේෂ ටික ලබාගෙන අපි ශේෂ පිරික්සම හදන්න ඕනේ. ඒ නිසා E. අවසානෙට ඒ ශේෂ භාවිතා කරලා අපි හදනවා මූල්‍ය ප්‍රකාශන. ඒක තමයි ගිනුම් කරන ක්‍රියාවලියේ නිමෝම වෙන්නේ. ඒ නිසා උත්තරේ අවසාන පියවර වෙන්නේ D. මෙහෙම උත්තරයක් තියනවද කියලා බලන්න. C B A E D. ඒ නිසා පිළිතුරු අංක කීයද? 1. දැන් මම නම් ඇත්තටම ඔයාලට උපදෙස් දෙන්නේ MCQ ප්‍රශ්න ලියනකොට ඒ උත්තරේ දිහා බලන්න එපා. ඔබ ප්‍රශ්නය හොඳින් කියවලා පිළිතුරු සුවාදීනව ගත්තොත් එහෙම නැත්නම් ගණනය කරොත් ඒ ගණනය කරපු උත්තරේ උත්තර ගොඩේ තියෙනවද කියලා බලන්න. දැන් මම මේකේ උත්තර දිහා බලන්නේ නැතුව පියවර ටික පිළිවෙලකට ලිව්වා. ඊට පස්සේ මම බලනවා මගේ පිළිතුරු ගොඩේ තියෙනවද කියලා. ඒ තියෙන පිළිතුරු තෝරගන්න. ඒක තමයි මම නම් උපදෙස් දෙන ක්‍රමය. අංක 3 ගිනුම් කරන සංකල්පාශ්‍රිත ප්‍රශ්නයක් තියෙනවා ඔබ දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගිනුම් කරන සංකල්ප වලින් ප්‍රශ්න දෙකක් හෝ තුනක් ලැබෙනවා සමහර අවස්ථාවලදී ඔබ දැකලා තියෙනවා මේ ඔය ගිනුම් කරන සංකල්ප ප්‍රශ්නෙට පිළිතුරු කීපයක් එනවා හැබැයි සමහර අවුරුදු වල ඔබ දැකලා තියෙන නිශ්චිත පිළිතුරක් පමණයි තියෙන්නේ දැන් මේ ප්‍රශ්නෙටත් තියෙන්නේ එක පිළිතුරයි එක සංකල්පය අදාළ වෙන්නේ ව්‍යාපාරයක කාලච්ඡේදයක් තුල හිටපු සේවකයෙක් පනවා ඇති
වන්දි නඩුවකට අදාළ ප්‍රතිපාදනයක්. ඒ කියන්නේ වෙන් කිරීමක් නේද? වර්ෂයේ ලාභයෙන් සිදු කිරීමට පදනම සපයන ගිණුම් කරන සංකල්පය. අපි ලාභෙන් වෙන් කිරීමක් කරන්නේ අපි දකිනවා ඔය ගනුදෙනුව නිසා නැත්නම් සිදුවීම නිසා අනාගතයේ පාඩුවක්. ඒ පාඩුව එනකන් වෙනකන් ඉන්නේ නැතුව මේ ප්‍රවර්තන වර්ෂයේ ලාභෙන් අපි වෙන් කිරීමක් හෙවත් ප්‍රතිපාදනයක් කරනවා. එහෙනම් ඒකට පදනම් වෙන ගිණුම් කරන සංකල්පය මොකද්ද? මේ තියෙන සංකල්ප වලින් විචක්ෂණ සංකල්පය. ඒ නිසා පිළිතුරු අංක 4. නේද විචක්ෂණ සංකල්පය ඔබට මතක ඇති. අනාගත පාඩුවක් දකිනවා නම් ඒ පාඩුව වෙනතෙක් සිටින්න නැතුව අපි ඒ පාඩුව වෙනුවෙන් ලාභෙන් යම්කිසි වෙන් කිරීමක් කරන්න ඕනේ. ප්‍රශ්න අංක 4 සහ 5 සඳහා අපිට පොදුවේ තොරතුරු දීලා තියෙන්නේ. ප්‍රශ්නේ හොඳට කියවන්න. මම ඇත්තටම ওই ප්‍රශ්නේ දැම්මේ ඔබව පොඩ්ඩක් පටලවන්න. ඒ පැටලවීමෙන් මං සතුටක් ලබා ගන්නේ නැහැ. හැබැයි ඒ පැටලවීමෙන් පාඩමක් ලබා ගත්තොත් ඔබ මෙවර විභාගෙදී ඒ වගේ පැටලීමක් ආයෙ සිදු කරගන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න මම දාලා තියෙන්නේ ඒ වගේ පාඩමක් නැත්තම් අපි කියන ලෙසන් එකක් නැත්තම් අත්දැකීමක් ලබා දෙන්න මිසක් ඔබව පහසුතාවයට පත් කරන්න නෙමෙයි. අපි බලුවොත් එහෙම කුමර ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කීපයක් දීලා තිනවා. හොඳට බලන්න මොකද්ද මේ ව්‍යාපාරය කියලා. කුමර ව්‍යාපාරය. අංක 1 මිනුරි නැමැති ගනුදෙනු කරුගෙන් 2020 මාර්තු මාසයේ භාණ්ඩ විකිණීමක් සඳහා 80,000ක මුදලක් 2020.25 දින ලැබීම. ඊට පස්සේ 2 2020.3.10 දින මිනුරිට, ඒ කියන්නේ මේ ගනුදෙනු කරුට අර එකඟ වෙච්ච භාණ්ඩ තොගේ ලබා දීම. මෙහිදී භාණ්ඩ තොගේ විකුණුම් වටිනාකම 120,000ක් ලෙස තීරණය වුණා කියලා කියනවා. තුන්වෙනි එක 2020.43 මිනුරිගෙන් කුමර ව්‍යාපාරයට ලැබී යුතු ඉතිරි මුදල ලැබීම. ඔන්න ඔය වගේ ගනුදෙනු තුනක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ ප්‍රශ්න අංක 4 දී ඉහත ගනුදෙනු කුමර ව්‍යාපාරයේ හොඳට බලන්න. කුමර ව්‍යාපාරයේ ඒ කියන්නේ අපි මේ සලකා බලන ව්‍යාපාරය 2020.331 අවසන් වර්ෂයේ ගිණුම් පොත්වල සටහන් කිරීමේදී අදාළ වන මූලික සටහන් පොත් නිවැරදිව අනුපිළිවෙලින් දැක්වෙන්නේ. ඒතර පළවෙනි එක තමයි ගනුදෙනු කරුගෙන් මොකක්ද හම්බෙන්නේ? අත්තිකාරමක් හම්බෙන්නේ. නේද? දැන් 2020 මාර්තු මාසේ විකිණීමක් වෙනුවෙන් 80,000ක් ලැබෙන්නේ කවද්ද? 2020 පෙබරවාරි මාසේ 5. ඒ කියන්නේ ඒක විකිණීමක් නෙමෙයි. ඒක අත්තිකාරමක්. හැබැයි මුදලින් ලැබුණා. ඒ නිසා අදාළ වෙන්නේ ලැබීම් ජර්නලය. එකට අදාළ වෙන්නේ ලැබීම් ජර්නලය. ඊට පස්සේ 2020.33 ඒ කියන්නේ මාර්තු මාසේ 10 මේ එකඟ වෙච්ච භාණ්ඩ තොගේ බාර දෙනවා. එතකොට භාණ්ඩ තොගේ පාලනය කාටද මාරු වෙන්නේ? මිනුරි නැත්නම් ගැනුම්කරුට මාරු වෙනවා. එතන විකුණුම් වටිනාකම 120,000ක් ලෙස හඳුන ගන්නවා. හරි? එතකොට දැන් එදා ඉතුරු මුදල් ටික ලැබුණේ නැහැ. කලින් අත්තිකාරමක් ලැබුණා. එතකොට මේක ණයට විකිණීමක්. ඒ නිසා අදාළ වෙන්නේ විකුණුම් ජර්නලයේ. විකුණුම් ජර්නලයේ. ඊට පස්සේ 4 වෙනි මාසේ 3 වෙනිදා මිනුරි ඉතුරු මුදල දැන් අත්තිකාරමක් ලැබුණා පෙබරවාරි මාසේ. ඊට පස්සේ 120,000ක භාණ්ඩ වික්කා මාර්තු 10. එතකොට අත්තිකාරම හිලව් කරාට පස්සේ තව 40,000ක් ලැබෙන්න ඕන නේද? ඒ 40,000 මිනුරි නැත්තම් ගනුදෙනු කරු ගෙවලා තියෙන්නේ 4 වෙනි මාසේ 3. ඒ කියන්නේ කුමර ව්‍යාපාරයට එක ලැබෙනවා. මුදල් ලැබීම. බොහෝ විට ඔබ හරියට ප්‍රශ්නේ කියෙව්වේ නැත්තම් මුදල් ලැබීම් ජනලයේ කියලා උත්තරයක් ලකුණු කරයි. හැබැයි ඔබ රැවටිලා තියෙන්නේ. ඇයි ඒ? ඔබ හොඳට ප්‍රශ්නය කියෙව්වා නම් ඔබට තේරෙයි අපෙන් අහන්නේ 2020.331 අවසන් වර්ෂය තුළ ඉහත ගනුදෙනු වාර්තා කිරීමට අදාළ මූලික සටහන් පොත්. එතකොට මේ මුදල් ලැබීම් උනේ කවද්ද? ඊළඟ අවුරුද්දේ 3 වෙනි දවසේ අප්‍රේල් මාසේ 3. ඒ නිසා අප්‍රේල් මාසේ 3 මුදල් ලැබීම 2020.331 ලැබිච්ච මුදලක් නෙමෙයි. ඒ නිසා පිළිතුරු වෙන්නේ ලැබීම් ජර්නලයේ සහ විකුණුම් ජර්නලයේ අපි බලමු පිළිතුරු කොහොමද කියලා. අංක 4. පිළිතුරු අංක 4.
ඔබට මතකද මම මේ ප්‍රශ්නය සාකච්ඡා කරනකොටම කිව්වා ඔබව රවට්ටන්න නැත්තම් ඔබට පාඩමක් කියා දෙන්න තමයි මම මේ ප්‍රශ්නේ දැම්මේ කියලා. බොහෝ අය මේ ප්‍රශ්නෙට උත්තරයක් ලියලා ඇති. ලැබීම් ජර්නලය, විකුණුම් ජර්නලය සහ නැවත ලැබීම් ජර්නලය කියලා. ඒක ලකුණු කරපු කට්ටිය ඉගෙන ගන්න ප්‍රශ්නේ හොඳට කියවන්න. ඔබ දැක්ක මෙවැනිම ප්‍රශ්නයක් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ. අපේ තියෙන අත්දැකීම් අනුව ළමයි විශාල සංඛ්‍යාවක් ඒක පටලව ගත්තා, වරද්ද ගත්තා. ඇයි? හරියට කියවපු නැති නිසා. ඒ නිසා ඒ දේ නැවත නොවෙන්න තමයි මම මේ ප්‍රශ්නය ඇතුළත් කරේ. ඊට පස්සේ අපි අහනවා තවත් එවැනිම හොඳට කියවිය යුතු ප්‍රශ්නයක්. ඒ තමයි ඉහත සියලු ගනුදෙනු. ඒ කියන්නේ දැන් ගනුදෙනු තුනම අදාළයි. ඉහත සියලු ගනුදෙනු මිනුරි ව්‍යාපාරේ. දැන් මිනුරි කියන්නේ කවුද? මේකේ ගැනුම්කරු. නේද? විකුණුම්කරු තමයි කුමර ව්‍යාපාරය. මිනුරි කියන්නේ ගැනුම්කරු. ගැනුම්කරුගේ පැත්තේ මිනුරි ව්‍යාපාරේ සටහන් කිරීමේදී අදාළවන මූලාශ්‍ර ලියවිලි. ඉතින් එහෙනම් මිනුරිගේ පැත්තෙන් මේක මුදල් ගෙවීමක්. එහෙනම් ගෙවීම් වවුචරය. නේ? ගෙවීම් වවුචරය. ඊට පස්සේ මිනුරිගේ පැත්තෙන් 3.10 වෙන්නේ මිලදී ගැනීමක් ණයට. ඒ නිසා ඉන්වොයිසිය. අපෙන් අහන්නේ සියලු ගනුදෙනු. ඒ නිසා නැවත ඉතිරි මුදල මිනුරි ගෙවන්න ඕනේ. එතකොට නැවත එනවා මොකද්ද? ගෙවීම් වවුචරය. ඒ කියන්නේ පිළිතුර වෙන්න ඕනේ අංක 1 ගෙවීම් වවුචරය, ගැනුම් ඉන්වොයිසිය සහ ගෙවීම් වවුචරය. පිළිතුරු අංක 1. ඔබ බලන්න මේ ප්‍රශ්නේ හොඳට කියෙව්වේ නැත්තම් මේ ප්‍රශ්නය බොහොම සරල ප්‍රශ්නයක්. හැබැයි ඒ වුණත් මේක හොඳින් කියෙව්වේ නැත්තම් මේක පටලව ගන්නවා. ඒ නිසා ඔබ මේ වගේ ප්‍රශ්න ඉතාමත් හොඳින් කියවන්න ඕනේ. ප්‍රශ්න අංක 6. ඒත් අහන්නේ අපෙන් සංකල්පාශ්‍රිත ප්‍රශ්නයක්. මම කිව්වා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සංකල්පාශ්‍රිත ප්‍රශ්න තුනක් විතර අහනවා. ඇත්තටම MCQ ප්‍රශ්න දෙකක් විතර. ඒ වගේම අර අපි කියන ඕපන් එන්ඩඩ් කියලා, කියන්නේ කුඩා පිළිතුරක් ලියන්න ප්‍රශ්නයක්. ඒකකුත් අහනවා. අපි අහන්නේ ඇපේට තබා ඇති වත්කම්. ඇපේට තබනවා කියන එක දන්නවනේ නේද? ඔය ණය එහෙම ගද්දී වත්කම් ඇපේට තබන්නේ. ඒ වගේ ඇපේට තබා ඇති වත්කම් පිළිබඳව මූල්‍ය ප්‍රකාශනවල තොරතුරු ඉදිරිපත් කිරීමට අදාළවන ගිණුම් කරන සංකල්පය බොහොම පැහැදිලි. ඒ වත්කම අපේට තිබ්බා කියන්නේ ඒක තීරණ ගන්න අදාළ සහ වැදගත් තොරතුරක්. ඒක අපි අනාවරණය කරන්න ඕනේ. දැන් පිළිතුර පැහැදිලි. ඒ නිසා සංකල්පය අනාවරණ සංකල්පය. පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7. අපෙන් අහන්නේ ව්‍යාපාරයක් 2019.10.1 දින කියවනකොට හොඳට අවබෝධයෙන් කියවන්න. හිත එහෙ මෙහෙ යවන්න නැතුව දිනය කුමක්ද කියන එක පැහැදිලිව හිතලා ලියන්න. මොකද ඔබ දන්නවා ඔබගේ ප්‍රශ්න පත්‍රයේ මේ කාලච්ඡේදය, ගිණුම් කාලච්ඡේදය වෙන්නේ 2019.4 කියන පටන්ගෙන 2020.3.31 අවසන් වෙන ගිණුම් කාල පරිච්ඡේදය. එනිසා ඒක ඔළුවේ තියාගෙන ප්‍රශ්නයක් කියවනකොට ප්‍රශ්නය කියවන්න පුළුවන්. එතකොට අපිට කියන්නේ 2019.10.1. ඒ කියන්නේ ගිණුම් වර්ෂයේ කවද්ද? මැද නේද? මැද. දින ලයිස්තුගත මිල. ලයිස්තුගත මිල කියන්නේ ඒකේ ලකුණු කරලා තිබුණ මිල. මම දහස් වලින් ගන්න කියන්නම්. 2000ක යන්ත්‍රයක් 10%ක වට්ටමකට යටත්ව මුදලින් 1500ක්ද ඉතිරිය පසුව ගෙවීමේ පොරොන්දුව මතද මිලදී ගත්තා කියලා කියනවා. මෙම යන්ත්‍රය සවිකිරීම සඳහා 100ක් දහස් වලින් මම කියන්නේ දරන ලදී. ඒ කියන්නේ ගෙව්වා.
ව්‍යාපාරයේ සිර 20ක් බැගින් පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට යන්ත්‍රශය කරනවලු. මෙම ගනුදෙනු ගිනුම් කරන සමීකරණයක සටහන් කිරීමෙන් ඇතිවන ශුද්ධ බලපෑම. දීලා තියෙන ගිනුම් කරන සමීකරණය තමයි වත්කම් සමානයි වගකීම් දන හිමිකම. මේක තමයි දීලා තියෙන ගිනුම් කරන සමීකරණය. දැන් අපිට පුළුවන් මේ ගනුදෙනු ටික වාර්තා කරන්න. එහෙම වාර්තා කරාට පස්සේ එන එකතුව තියෙනවනේ. අන්න ඒ එකතුව තමයි මොකද්ද? ඔය ගනුදෙනු වල ශුද්ධ බලපෑම. එසා අපිට පුළුවන් පුංචි කොළ කෑල්ලක මේ ගනුදෙනු ටික වාර්තා කරගෙන යන්න. දැන් ලයිස්තුගත මිල 2000ක් වන යන්ත්‍රයක් ගන්න හැබැයි සිර 10ක වට්ටමකට. අපි දන්නවා වෙළඳ වට්ටමක් අපි ගිනුම් ගත කරන්නේ නැහැ. එතකොට වට්ටම 2000න් සිර 10ක් කියන්නේ 200යි. නේද? මම එක ගණනය කරන්න අවශ්‍ය නැහැ. මම හිතන්නේ 2000න් 10%ක් කියලා කියන්නේ වට්ටම 200ක් අඩු වෙන්න ඕනේ. ඒ නිසා යන්ත්‍රයේ ගැනුම් මිල 1800යි. අපි ඉස්සෙල්ලා ඒක වර්තා කරමු. ඒක ගන්නකොට 1500ක් මුදලින් ගෙව්වා. ඒ නිසා මුදල් කියන වත්කම 1500කින් මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ වගේම වත්කමේ වටිනාකම, ඒ කියන්නේ යන්ත්‍රයේ වටිනාකම 1800ක් වැඩි වෙනවා. ඉතිරිය පසුව ගෙවීමට, ඒ කියන්නේ තව කීයක් ගෙවන්න ඕනේද? නේද? 1800න් 500ක්, 1500ක් අඩු වුණාම තව 300ක් ගෙවන්න ඕනේ. ඒ නිසා ඒක මොකද්ද? වගකීමක් වෙනවා. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ කියන මෙම යන්ත්‍රය සවි කරන්න, ගෙනාවට මදිනේ සවි කරන්න වෙනවනේ. 100ක් ගෙව්වලු. 100ක් ගෙවනකොට මුදල් 100ක් අඩු වෙනවා. දැන් යන්ත්‍රයක් සවි කිරීමේ වියදමත් ඒ යන්ත්‍රයේ පිරිවැය කොටසක් නේද? LKAS 16 මතකයිනේ. දේපල පිරිත උපකරණ. එතකොට යන්ත්‍රය සවි කිරීමේ වියදමත් ඒ යන්ත්‍රයේ පිරිවැයම මොකද්ද? කොටසක් වෙනවා. ඒ නිසා 100ක් ආය වත්කමට එකතු වෙන්න ඕන. ඊට පස්සේ දැන් අපි මේ වත්කම ෂෙයා කරන්න ඕනේ. මම මෙතන ගත්තොත් එහෙම අපි වත්කමේ ශුද්ධ ගැනුම් මිල ගණනය කළා 1800යි. ඒක සවි කරන්න 100ක් අපි දැරුවා. ඒ නිසා වත්කමේ පිරිවැය කීයක් වෙනවද? 1900ක් වෙනවා. නේ? වත්කමේ පිරිවැය 1900ක් වෙනවා. ෂෙයා අනුපාතය 120ක් වාර්ෂික වෙනවා. එතකොට ෂෙයා ගණනය කරන්න පුළුවන් 1900 වැඩි කිරීම 120යි. හැබැයි මේ යන්ත්‍රය ගත්තේ කවද්ද? මේ යන්ත්‍රය ගත්තේ 10 මාසේ, ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ පළවෙනිදා නේද? එතකොට ඔක්තෝබර් මාසේ පළවෙනිදා ගත්තා කියන්නේ මාස කීයකට අපි ෂෙයා කරන්න ඕනේද? මාස 6කට. ඒ කියන්නේ 12න් 6යි. ඒ කියන්නේ 10%ක් ෂෙයා කරා නම් හරිනේ. නේ? භාගයක් ෂෙයා කරා නම් හරිනේ. ඒ කියන්නේ මේක සුළු කරොත් ඔබට ලැබෙයි 1900න් 20න් භාගයක් කියන 10%යි කියන එකනේ. 190ක් ෂෙයා වෙනවා. මම ෂෙයා ගිනුම් ගත කරොත් වත්කමේ ධාරණ වටිනාකම අඩු වෙන නිසා වත්කම් අඩු කරනවා. අනිත් පැත්තෙන් හිමිකම වියදමක් නිසා අඩු වෙනවා. අන දැන් අපිට ගන්න පුළුවන් ශුද්ධ බලපෑම නේද? වත්කම් කීයද, වගකීම් කීයද, හිමිකම කීයද? හිමිකම 190කින් අඩු වෙනවා. වගකීම් 300කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් වත්කම් මොකද වෙලා තියෙන්නේ නැහ? Tamanට tamanව ෂුවර් නම් විශ්වාසයි නම් අපි දන්නවනේ වත් වගකීම් දන හිමිකම සමානයි වත්කම් වලට. ඒ නිසා මේ පැත්ත එකතුව ගත්තොත් 110කින් නේද? ධන 300 190 කියන්නේ ධන 110ක් කියන එකනේ. ධන 110කින් වත්කම් වැඩි වෙනවා. ඒ නිසා එහෙම පිළිතුරක් තියෙනවද? තියෙනවා. පිළිතුරු අංක 3 නේද? වත්කම් 110කින් වැඩි වෙනවා. වගකීම් 300කින් වැඩි වෙනවා. හිමිකම 190කින් වැඩි වෙනවා. ඒ නිසා පිළිතුරු අංක 3. හොඳයි. අපි යනවා ප්‍රශ්න අංක 8ට. ඔබ දන්නවා මූල්‍ය වාර්තාකරණේ සංකල්පී රාමුව. ওই සංකල්පී රාමුවෙනුත් ප්‍රශ්න දෙකක් විතර ලැබෙනවා. ඒ වගේ ළමයි ඔයාලා මේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර දිහා බලලා මෙවර කුමන ප්‍රශ්න පත්‍රයක්, ඒ කියන්නේ මොන වගේ ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍රයක් ඒද කියලා
කලින් තීරණය කරලා තියෙන බොහොම පහසුයි. ඔබට බලා ගන්න පුළුවන් පසුගිය භාග ප්‍රශ්න පත්‍ර කීපයක් බැලුවොත් මේ පාඩමෙන් ප්‍රශ්න කීයක් එනවද? මේ වගේ තීරණය කර ගන්න පුළුවන්. ඒ නිසා මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පීය රාමු වෙනුත් අපිට ප්‍රශ්න දෙකක් වගේ ප්‍රමාණයක් ලැබෙනවා. අපෙන් අහන්නේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පීය රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශන මූලිකාංග මූල්‍ය ප්‍රකාශන මූලිකාංග මොනවද මූලිකාංග? වත්කම්, වගකීම්, හිමිකම, ආදායම් සහ වියදම්. ඒ වගේ කියවනකොට බොහොම සිහියෙන් කියවන්න. ඔබ මතක තියාගන්න යම් කිසි ප්‍රශ්නයක් දෙවතාවක් ඔබ කියෙව්වා කියන්නේ පළවෙනි වතාවේ සිහියෙන් කියෙව්වේ නැහැ කියන එකනේ. එතකොට සිහියෙන් කියවපු නැති එකට ගිය කාලය අපරාධනේ, අපතයක්නේ, වේස්ට් එකක්නේ. එනිසා කියවනකොටම පුළුවන් තරම් පළවෙනි අවස්ථාවෙම ඒ ප්‍රශ්නය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. නේ? එනිසා මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග කීපම කෙනෙකුට ඔලුවට එන්න ඕනේ මොකද්ද? ඔලුවට එන්න ඕනේ දැන් ගිරුම් කරන්නේ කතා කරගෙන ඉන්නේ නේද? වෙන දේවල් ඔලුවට එන්න බෑ. වෙන දේවල් ඔලුවට එන්න පුළුවන්. ඒකනේ අපි මේ ප්‍රැක්ටිස් කරන්නේ, පුහුණු වෙන්නේ. එනිසා බොහොම සිහියෙන් කල්පනා කරොත් මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග තමයි මොනවද? වත්කම්, වගකීම්, හිමිකම, ආදායම් සහ වියදම්. අන්න ඒ මූලිකාංග පහ හඳුනා ගැනීමට. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන ඇතුළට ගේන්න, මුහුණතට ගේන්න. ඉටු වෙන්න ඕනේ කොන්දේසි මොනවද කියලා අහන්න. අපි දන්නවා ඔය සංකල්පීය රාමුව සංශෝධනය වුණා මෑතකදී. එතකොට ඒ සංශෝධිත සංකල්පීය රාමුව අනුව මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග හඳුනා ගන්නකොට ප්‍රධාන වශයෙන් මෙහෙම මතක තියාගන්න. නිර්ණායක තුනක් තියෙන්න ඕනේ. කොන්දේසි තුනක් ඉටු වෙන්න ඕනේ. අංක එක තමයි නිර්වචනයට අනුකූල වෙන්න ඕන. ඒ කියන්නේ වත්කමක්, වගකීමක්, හිමිකම, ආදායම් සහ වියදම් කියන නිර්වචනේ තියෙනවානේ. අන්න ඒ නිර්වචනයට අනුකූල වෙන්න ඕන. දෙක, එහෙම හඳුනා ගැනීම නිසා අදාළ බව වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අදාළ බව කියන ගුණාත්මක ගති ලක්ෂණය ආරක්ෂා වෙන්න ඕනේ. දැන් කීයද? දෙකයි. ඒ වගේම ඒ අයිතමේ හඳුනාගත්ත නිසා විශ්වාසනීය නියෝජනත්වයක් තියෙන්න ඕනේ. දැන් අංක 3යි. ඒ වගේ මෙතන කියනවා යම්කිසි අයිතමයක් හඳුන ගන්නකොට ඇත්තටම ළමයි යම් පිරිවැයක් දරනවනේ. දැන් ඔබ හිතන්නකෝ කැමරාවක්. මේ මා ඉදිරියේ තියෙන කැමරාවක් වත්කමක් ලෙස හඳුන ගත්තහම ඒ හඳුනගත්ත වත්කම පවත්වාගෙන යන්න නේද? ඒක ස්ථාවර වත්කම් රෙජිස්ට්‍රේ වාර්තා කරන්න ඕනේ. ඊට පස්සේ වාර්ෂිකව ෂෙයා කරන්න ඕනේ. නේ ඒක බලා ගන්න ඕනේ. ඒ වගේ පිරිවැයක් යනවානේ. ඒ පිරිවැයට වඩා ප්‍රතිලාභේ, එහෙම කිරීමේ ප්‍රතිලාභයක් තියෙනවා. තොරතුරු ලබා ගන්න. ඒ ප්‍රතිලාභය අඩුයි නම් නේ යම් කිසි අයිතමයක් වාර්තා කිරීමේ පිරිවැය වැඩි නේද? පිරිවැය වැඩි මොකද්ද? ප්‍රතිලාභයට වැඩි. එහෙම වුණොත් ඒ අයිතමේ එසේ වාර්තා කිරීම වැදගත් නැහැ. එනිසා යම්කිසි අයිතමයක් හඳුනා ගන්නකොට තවත් එක කොන්දේසියක් තියෙනවා. ඒ තමයි මේ ඒ අයිතමේ වාර්තා කිරීමට අදාළ පිරිවැයට වඩා ලැබෙන මේ ප්‍රතිලාභය තියෙනවනේ. ඒ ප්‍රතිලාභය මොකද්ද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. ප්‍රතිලාභය වැඩි වෙන්න ඕනේ. නැත්තම් එහෙම වාර්තා කරන එක තේරුම් ගන්න නැහැ නේද? අපි හැමදේම කරන්නේ එහෙමනේ. මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කරන්නේත් ඒකනේ. නේද? මේකට දැන් සැලකිත පිරිවැයක් වෙනවා. වරලත් ගණකාධිකාරී ආයතනයේ මේ වෙදුවෙන් සැලකිත පිරිවැයක් දරනවා. නේද? හැබැයි ඒකෙන් ලැබෙන ප්‍රතිලාභයක් තියෙනවනේ. කාටද? ඔබට. නේද? මේ මෙවර විභාගයට යම් පිටුවහලක් ලැබෙනවා. ඒ ප්‍රතිලාභේ වැඩි නිසා තමයි මොකද්ද අපි මේ සෙමින එක කරන්නේ. ඒස ඕනම දෙයක් අපි කරනකොට ඒක බිරිවැයට වඩා ප්‍රතිලාභේ වැඩි නම් තමයි අපි ඒක කරන්නේ. ඒස යම්කිසි මූලිකාංගයක් හඳුනා ගන්නකොටත් ඒ හඳුනා ගැනීමේ ප්‍රතිලාභය වැඩි වෙන්න ඕනේ මොකට වැඩිද? පිරිවැයට වැඩි. අන්න එතකොට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ඔය ඔක්කොම බලපුවහම තියෙන පිළිතුරු වලින් සුදුසු පිළිතුර වෙන්නේ B කියන එක තියෙනවා. B. ඒ කියන්නේ අදාළ බව ආරක්ෂා වීම කියන එක තියෙනවා. තොරතුරු සකස් කිරීමට වැය වෙන පිරිවැයට වඩා තොරතුරු වලින් ලැබෙන ප්‍රතිලාභය වැඩි වීම. ඒකක් තියෙනවා. ප්‍රතිලාභය වැඩි වෙන්න ඕනේ පිරිවැයට වැඩිය. D.
විශ්වසනීය නියෝජනත්වය ආරක්ෂා වීම එකක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ තියෙන විදිහට පිළිතුර වෙන්නේ මොකද්ද? B C D. නේ? අර නිර්වචනට අනුකූල වීම කියන එක මේ ප්‍රශ්නේ නැහැ. තිබුණොත් ඒකත් ලකුණු කරන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ අනුව පිළිතුර වෙන්නේ B C D. ඒ නිසා උත්තරේ 2. මම සමහර ප්‍රශ්නවලදී සැලකිතු කාලයක් ගත කරනවා. ඒකට හේතුව මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීම විතරක් නෙමෙයිනේ අපි කතා කරන්න ඕනේ. මෙවැනි චුට්ටක් වෙනස් ප්‍රශ්නයක් මෙවර විභාගයට ආවොත් එහෙම ඒකට පිළිතුරු ලියන ආකාරයෙන්. ඒ නිසා මම සමහර ප්‍රශ්න සාකච්ඡා කරනකොට ටිකක් අර පපසරිය සාකච්ඡා කරලා ඒකට පිළිතුරු ලබා දෙනවා. ඒකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වෙනවා මිසක් පාඩුවක් වෙන්නේ නැහැ. මතක තියාගන්න. ප්‍රශ්න අංක 9. සංක ව්‍යාපාරය 2019.04 දින 600ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා වර්ෂ දෙකක කාලයක් සඳහා කුලී ගිවිසුමකට එළමෙන ලදී. දැන් හොඳට බලන්න අපේ ගිනුම් වර්ෂය බැලුවොත් එහෙම 2019.04 සිට 19.41 සිට 2020.03 දක්වා මෙන්න මේ දවසේ 600ක් ගෙවනවා. හැබැයි වර්ෂ දෙකකට නේ මේක ගෙවන්නේ. වර්ෂ දෙකකට අත්තිකාරම් මුදල කාලච්ඡේදයේ පුරාවට සමාන පදනමින් මාසිකව ගෙවීතු කුලිය වෙනුවෙන් හිලව් කරන ලද අතර, ඒ කියන්නේ මේ 600 අත්තිකාරමක් ලෙස ගෙවනවා මුලින්ම. ඒක දැන් මාසිකව කුලිය ගෙවන්න එපා. ඒ ගෙවිය යුතු කුලියට සමාන පදනමින් හිලව් කරගන්නවා. ඒ කියන්නේ මේක වර්ෂ දෙකක් නිසා 24න් බෙදුවොත් එහෙම, නැත්නම් අවුරුදු දෙකෙන් බෙදන්නත් පුළුවන්. 600 24න් බෙදුවොත් එහෙම මාසයකට 25 ගානේ කුලියට හිලව් කරගන්නවා. පැහැදිලි නේද? මාසයකට 25 ගානේ කුලියට හිලව් කරගන්නවා. ඊට අමතරව දැන් මේ හිලව් කර ගැනීමට අමතරව 25 ගානේ රුපියල් 30,000ක් මාසිකව ගෙවන්න ඕනේ. එතකොට මේ 25 හිලව් කරගන්නව අත්තිකාරමේ ඊට අමතරව මුදල් ගෙවන්න ඕන කීයද? මාසිකව 30,000 ගන්න. ඉන්ස දැන් ඔබ කියන්නක මට මාසික කුලිය කීයද කියලා? 25ක් හිලව් කරගත්ත මොකෙන්ද? අර අත්තිකාරමේ මාසිකව 30,000 දෙකින් අතිරේකව ගෙවනවා. ඉන්ස මාසික කුලිය කීයද? 55යි නේද? මාසික කුලිය 55යි. අපින් කියන අපිට තව එක වාක්‍යයක් කියනවා. 2020.03.31 අවසන් වර්ෂයේ මාසික කුලිය ලෙස, ඊට කලින් වාක්‍යයක් තියෙනවා ඇත්තටම, 2020 මාර්තු මාසයේ මුදලින් ගෙවී යුතු කුලිය. 2020 මාර්තු මාසයේ මුදලින් ගෙවී යුතු කුලිය හොඳට කියවන්න වෙනවා. මේ සමහර ප්‍රශ්න තියෙනවා ටිකක් කියෙව්වේ නැත්නම්, ඒක හරියට ග්‍රහණය කරගත්තේ නැත්නම් පිළිතුර වරදිනවා. මේ මාර්තු මාසයේ අවසන් මාසයේ ගෙවන්න තියෙන මුදලින් ගෙවන්න තියෙන ගණන, ඒ කියන්නේ කීයද? 30. මේ 30 ගෙවලා තියෙන්නේ කවද්ද? 4 මාසේ 5. ඒ කියන්නේ ඊළඟ වසරේ අප්‍රේල් මාසේ 5 තමයි ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ මේක උපචිතයි කියන එක නේද? 3/31 මේ 30 මුදලින් ගෙවන්න ඕන ගන්න උපචිතයි. පැහැදිලිනේ? හරි. තවත් තොරතුරක් දෙනවා. ටිකක් සංකීර්ණයි. 2020.03/31 අවසන් වර්ෂයේ මාසික කුලිය ලෙස මුදලින් ගෙවූ මුදල. අනේ දැන් හිතන්න මේ වසරේ මුදලින් කොච්චරක් ගෙවුවද? 30 ගානේ මාස 12ටම ගෙවුවද? නෑ නේ. මොකද අවසන් මාසික ගෙවුවේ කවද්ද? 4 මාසේ 5 නේ. ඒ නිසා මේ වසරේ ගෙවූ කුලිය වෙන්නේ මෙන්න මේ කාලේ කීයද? ගෙවූ කුලිය වෙන්නේ 30,000 ගානේ මාස 11යි නේද? ඒතර 30,000 ගානේ මාස 11යි කියන 330යි නේද? 330ක් මුදලින් ගෙවලා තියෙනවා. ඔන්න ඔය 330 ඇතුළත් කරලා ගණනය කරපු ශුද්ධ ලාභය 800යිලු. මේ 330 ඇතුළත් කරලා ගණනය කරපු ශුද්ධ ලාභය 800යිලු.
ඕක තමයි ගානේ තොරතුරු දෙන්න ටිකක් සංකීර්ණයි. කමක් නැහැ විභාගයට කලින් සංකීර්ණ ප්‍රශ්න සාකච්ඡා කරලා යන්න. එතකොට විභාගෙදී මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි මීට කලින් සාකච්ඡා කරපු නිසා ඒක අලුත් දෙයක් වෙන්නේ නැහැ නේද? හරි. අපෙන් අහන්නේ ප්‍රශ්න අංක 1 කුලී වියදම කීයද මේ වසරේ? හරි ලේසියිනේ. ඇයි? මාසයක කුලී වියදම 55යි. ඒ වගේ 55 ඒවා මාස 12ක් තියෙනවා. ඒ නිසා 55 වැඩි කිරීම මාස 12. දැන් මමත් කැල්කියුලේටර් එක පාවිච්චි කරන හේතුව ඔබටත් පාවිච්චි කරන්න පුළුවන් නේ. ඒ නිසා 55 12න් වැඩි කරොත් එහෙම 660ක් නේද? වියදම වෙනවා. මොකද උපචිත පදනමට තමයි වියදමක් හඳුනගන්නේ. ඒ නිසා පිළිතුර වෙන්න ඕනේ 1 හෝ 2. ඔන්න දැන් ඒ වගේ ප්‍රශ්නවලදී මේ පිළිතුරු තනි කර ගන්න පුළුවන්. ඒ කියන්නේ පිළිතුරු දැන් 1 හෝ 2නේ. දෙකෙන් එකක් තමයි තියෙන්නේ. ඊළඟ එක බැරිම නම් මොකද කරන්නේ? ඈ හිතිච්ච එකට ගහනවා නේ. දෙකෙන් එකක්නේ පිළිතුර. ඊළඟ එක බැරි නම් ඇයි ওই දෙකෙන් එකක්නේ පිළිතුර? තමන්ගේ වාසනාව උරගා බලන්න ඕනේ කියලා ඊතුරු එකෙන් එක කර ගහනවා. හැබැයි එහෙම කරන්න එපා. ඉගෙන ගන්න ළමයෙක් වුණාම ඒකත් ගණනය කරන්න ඕනේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. නිවැරදි ශුද්ධ ලාභය කියලා මේ අහන්නේ. නිවැරදි ශුද්ධ ලාභය දැන් ගණනය කළ තියෙන ශුද්ධ ලාභය 800යි. ඉතින් ගණනය කරපු ශුද්ධ ලාභයේ තියෙන්නේ මෙන්න මේ 330 කියන ගෙව්ව ගාන වියදමක් ලෙස සටහන් කරලා. ඒ නිසා මට පුළුවන් ඕනනම් ඔය ගෙව්ව ගාන දැන් අඩු කරන්න තියෙන වියදමක් ලෙස ඒක නැවත එකතු කරන්න පුළුවන් නේ. මෙයාලා ඔය 800 ගණනය කරලා තියෙන්නේ ගෙව්ව 330 එකතු කරලා. එතකොට ඒක නැවත sorry ගෙව්ව 330 අඩු කරලා ඒක නැවත එකතු කරාට පස්සේ ඒක බලපෑම මොකද වෙන්නේ? අයින් වෙනවා නේද? ඊට පස්සේ මං හරි ගාන අඩු කරනවා. හරි ගාන කියද 660යි. එහෙනම් 660ක් අඩු කරපුවහම අපිට නිවැරදි ශුද්ධ ලාභය එන්න ඕනේ. 800 දන 330 ඍණ 660 කියන්නේ 470ක ශුද්ධ ලාභයක් එන්න ඕනේ. අපි බලමු පිළිතුරු තියනවද කියලා. ඔව් පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1. මම හිතන්නේ ඔබට පැහැදිලි මෙවැනි අභ්‍යාසයක් ආවොත් කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. ඊළඟට ප්‍රශ්න අංක 10. මුලින්ම කියන්න ඕනේ මේ ඔබ මාත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මට මේ දවස්වල ඇත්තටම විශ්වවිද්‍යාලයේ තියෙන වැඩ ඉතාමත් වැඩි. ඒ නිසා මම බොහොම මේ ඉල්ලීම අහක දාගන්න බැරි නිසා චාටර්ඩ් ආයතනයත් එක්ක මම නිරතුරුවම කටයුතු කරනවා බොහොම සමීපව. ඒ නිසා ඉතින් අපි අර සමීපව කටයුතු කරන නිසා මේ ඉල්ලීම අහක දාන්න බැහැ. ඒ නිසා මම කෙසේ හෝ මේක කරනවා කියලා පොරොන්දු වුණා. ඉතින් ඒ පොරොන්දුව පිට මම මේ ප්‍රශ්න පත්‍රය හදනකොට පුංචි වැරදීම් වෙලා තියෙනවා. ඒ නිසා මේ ඒවත් චුට්ටක් ඉවසා දරාගෙන ඉන්න ඕනේ. කමක් නැහැනේ. මොකද ඔබ බැලුවොත් එහෙම ඔබේ අවසන් ප්‍රශ්න පත්‍රෙත් අතීතයේ වැරදිලා තියෙනවනේ. ඒ නිසා මේ වගේ එක චුට්ටක් වැරදුනහම එච්චර හිතන්න එපා ඒක නේ. හරි. මුලින් මේක කියලා ඉන්න එපා. ඒකයි. අපිට කියනවා 2020/03/31 දිනට බැංකු ප්‍රකාශනය අනුව ශේෂය 120 අයිතාවක්. ඒ වගේම කියවනකොට මේ ඉතාමත් පැහැදිලිව කියව ගන්න සහ අවශ්‍ය නම් යටින් ඉරි ගහ ගන්න නේද? 120 අයිතාවක් තමයි බැංකු ප්‍රකාශනයේ තියෙන්නේ. 2020 මාර්තු මාසයේ බැංකු විස්තරය ලැබුණු පසු මෙන්න මේ තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. එක තමයි ව්‍යාපාරයේ මුදල් ගිණුමට හරකර ඇතත් බැංකු ප්‍රකාශනයට බැර නොවිච්ච චෙක්පත්වල වටිනාකම 15,000යි. ව්‍යාපාරයේ මුදල් ගිණුමට බැර වෙලා හැබැයි බැංකු ප්‍රකාශනයට හර නොවිච්ච චෙක්පත්වල වටිනාකම 23,000යි. දැන් ඔබ කලින්ම එහෙම නැත්තම් මේ තොරතුරෙන් තීරණය කරගන්න ඕනේ මේ මොනවද කියලා. බලන්නකෝ පළවෙනි එක කියන්නේ ව්‍යාපාරයේ මුදල් ගිණුමට හර වෙලා. ඒ කියන්නේ මොනවද? තැන්පත් කරපුවා නේද? ඔව්. හැබැයි බැංකු ප්‍රකාශනයට බැර වෙලා නැහැ. ඒ කියන්නේ තැන්පත් කළ නමුත් උපලබ්ධි නෝ චෙක්පත්. හරිනේ. ඊළඟට මුදල් ගිණුමට බැර වෙලා. ඒ කියන්නේ අපි නිකුත් කරපු චෙක්පත් නේද? හැබැයි බැංකු ප්‍රකාශනයට හර වෙලා නැහැ.
ඒ කියන්නේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවුචෙක්පත්. ඊට පස්සේ කියනවා බැංකු ප්‍රකාශනයේට බැර වී ඇති චෙක්පත්වල වටිනාකම 85යි. බැර වෙලා තියෙන වටිනාකම 85යි. බැංකු ප්‍රකාශනයට හර වෙලා තිබුණු වටිනාකම 60යි. මුදල් ගිණුමේ වාර්තා වී නැති බැංකු ගාස්තු 2000යි. අපෙන් අහන්නේ 2020යි 3යි එක දිනට 3යි එක දිනට මුදල් ගිණුමේ සහ බැංකු ප්‍රකාශනයේ ශේෂය එකිනෙකට සමාන විය. ඒ කියන්නේ ආරම්භක ශේෂ සමාන වුණා කියන එකයි කියන්නේ. අපෙන් අහන්නේ 2020යි 3යි 31 දිනට මුදල් ගිණුම සංශෝධනය කිරීමට පෙර තිබුණ ශේෂය. සංශෝධනය කිරීමට පෙර තිබුණ ශේෂය. ඉතින් ඔබට පුළුවන් පුංචි බැංකු සැසඳුමක් හදලා දන්න තොරතුරු ටික දාගෙන සංශෝධනය කරන්න පෙර තිබුණ ශේෂය හොයාගන්න. ඔබ පිළිල කරන සාමාන්‍ය ආකෘතියම මම යොදාගත්තොත් එහෙම බැංකු සැසඳුමකදී ඔබ සාමාන්‍යයෙන් පහලට දාන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂයනේ. මේක ඕන විදිහකට හදන්න පුළුවන්. එක එක ක්‍රම තියෙනවා. නමුත් මම සාමාන්‍යයෙන් හදන ක්‍රමෙම ගන්නම්කෝ. එතකොට බැංකු ප්‍රකාශනය අනුව ශේෂය 120ක අයිරාවක් තියෙන්නේ. නේ? ඒ නිසා මම ඍණ ශේෂයක් ලෙස දානවා. අයිරාවක් කියන ඍණ අවාසිදායක ශේෂයක්නේ. අපි තෝරගත්තා මේ මුදල් ගිණුමට හර වෙලා තිබුණත් බැංකු ප්‍රකාශනයට බැර නොවිච්ච චෙක්පත්. ඒ තමයි 15. ඒ කියන්නේ මුදල් ගිණුමට හර වුණා කියන තැන්පත් කර නමුත් උපලබ්ධ නොවු චෙක්පත්. අපි ඒව සාමාන්‍යයෙන් මොකද කරන්නේ? අඩු කරනවා නේ. තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක්පත්. ඊළඟට මුදල් ගිණුමට බැර කර ඇතත් බැංකු ප්‍රකාශනයට හර නොවිච්ච චෙක්පත් කියන්නේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නො චෙක්පත්. ඒව අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ? එකතු කරනවා. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නො චෙක්පත්. එතකොට සාමාන්‍යයෙන් අපිට මොකද්ද මෙතන ඉන්නේ? සංශෝධිත ශේෂය නේද? සංශෝධිත ශේෂය. අපිට යන්න පුළුවන් උඩටනේ. උඩට යන්න පුළුවන්. දැන් කැල්කියුලේටර් එකක් තියෙන නිසා බොහොම ලේසිනේ. එතකොට ප්‍රතිඵලයක ඉඳලා උඩට යනකොට අපි දන්නවා අඩු කරපු දේවල් එකතු කරනවා එකතු කරපු දේවල් අඩු කරනවා. පැහැදිලි නේද? හැබැයි පරිසම් වෙන්න තියෙන්නේ අයිරාවක් ඈ 120ක ඍණ ශේෂයක් තියෙන. ඒ නිසා කැල්ලේ කියමු නම් ඔබට ගණනය කිරීම කරන්න පුළුවන් ඍණ 120 අඩු කරපු 15 එකතු කරන්නනේ. එතකොට එකතු කරපු 15 ඊළඟට එකතු කරපු 23 අඩු කරන්න. එතකොට 128ක් එනවා. හැබැයි ඒත් උත්තරේ මොකද්ද? ඍණ. ඒ කියන්නේ සංශෝධිත ශේෂයත් අයිරාවක් තියෙනවා. හැබැයි අහන්නේ අපෙන් ඒක නෙමෙයි. 128ක අයිරාවක් තියෙන්නේ සංශෝධනය කරාට පස්සේ. හැබැයි අහන්නේ සංශෝධනය කරන්න පෙර. ඒ නිසා මම පුංචි මුදල් ගිණුමක් ගැහුවොත් එහෙම සංශෝධනය කරාට පස්සේ ශේෂය තියෙන ඒත් අයිරාවක්. අයිරාවක් නම් බැරපැත්තේ නීගේ වෙන්නේ පැ. එහෙනම් හරපැත්තේ පහලට යන්න ඕනේ 128ක්. මෙන්න මේක නේද? ඊට පස්සේ කියනවා මේ වාර්තා නොමිච්ච බැංකු ගාස්තු 2000යි. බැංකු ගාස්තු නිසා මුදල් ගිණුම වැර වෙනවා නේ. ගාස්තු 2යි. එච්චරයි සංශෝධනය කරනකොට අදාළ වෙන්නේ. ඒ නිසා දැන් අපිට හොයන්න පුළුවන් සංශෝධනය කරන්න කලින් තිබුණ ශේෂය. 128ක් හරපැත්තේ තියෙනවා. 128න් දෙකක් අඩු වුණාම සංශෝධනය කරන්න කලින් 3යි 31කට තියෙන්නේ නැති 126ක ශේෂයක්. ඔබ බැලුවොත් එහෙම මේකේ මේ උත්තරේ පුංචි වරදක් තියෙනවා. ඒ නිසා අපි මෙහෙම ලකුණු කරගමු. ඔබ ගාව පේපර් එක ප්‍රශ්න පත්‍රේ තියෙනවා නම් ප්‍රශ්න අංක පිළිතුරු අංක එකේ උත්තරය හදාගන්න 126ක් 126000ක් කියලා. ඒතර අයිරාශේෂයක් තියෙනවා. 126000ක අයිරාශේෂයක්. ඒ නිසා මම මෙතන ඒක නිවැරදි කරනවා. 126000ක අයිරාශේෂයක් ලෙස. ප්‍රශ්න අංක 11. රමණී තම පෞද්ගලික මුදලින් ඇයගේ ව්‍යාපාරයට
දෙදස් විස්සයි තුනයි තිස් එක වෙන්න ඕනි දෙදස් විස්සයි තුනයි තිහ දින සීයක් මිල වූ වෙළඳ තොගයක් මිලදී ගත් අතර එහිදී ගැනුම් මිලෙන් සිර දහයක වට්ටමක් ලැබුණි. මෙහිදී එකතු කළගේ මත බදු 7200ක් සහ ගෙන ඒමේ කුලි 5000ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවීය. දැන් මේ ප්‍රශ්නේ චුට්ටක් කර පැටලෙන නැත්තම් ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. දැන් භාණ්ඩ තොගය ලබා දුන්නේ අයිතිකරු තමන්ගේ පෞද්ගලික මුදලින්. එතකොට එකතු කළ මත බදු 7200යි. කෙනීමේ කුලී 5000යි ගෙවන්නේ ව්‍යාපාරයේ මුදලින්. ඔය දේ තේරුම් ගත්තේ නැත්නම් උත්තරයක් ගන්න හරි අමාරුයි මේකේ. කෙසේ වෙතත් ජල කාන්දුවක් නිසා මෙම තොගයට හානි වී ඇති අතර 2020යි 3යි 31 දිනට මෙම තොගයේ ශුද්ධ උපලබ්ධයගේ 80ක් බවට ඇස්තමේන්තු කරලා තියෙනවා. රමණිගේ ව්‍යාපාරය එකතු කළගේ මත බදු සඳහා ලියාපදිංචි වී ඇත. ඒ කියන්නේ VAT රෙජිස්ටර්ඩ් නේද? VAT සඳහා ලියාපදිංචි වෙලා තියෙන්නේ. අපෙන් අහන්නේ 2020යි 3යි 31 කින් අවසන් වර්ෂයට අදාළව ඉහත ගණදුණු සමීකරණයක දැක්වෙනුවේ ශුද්ධ බලපෑමයි අහන්නේ. පෙර පරිදිමයි වත්කම් සමානයි වගකීම් දන හිමිකම. අපි මේ ගණදුණු ටික වාර්තා කරමු. එතකොට ශුද්ධ ප්‍රතිඵලය මෙතනින් එයි. ඒක තමයි පිළිතුරු වෙන්න ඕනේ නේද? පළවෙනි එක ගත්තොත් එහෙම 100ක මිල වූ වෙළඳ තොගයක් ගන්නකොට 10%ක වට්ටමක් හම්බෙලා තිනවා. අපි දන්නවා වට්ටම ගිනුම්ගත කරන්නේ නැහැ. මම මීට පෙර ප්‍රශ්නයකදීත් කියා දුන්නා. එතකොට 100ෙන් 10%ක් අරුණාම 90ක් එන්නේ නේද? 90ක් එනවා. 100ට 10ක් කියන්නේ 10යිනේ. එතකොට 100ෙන් 10ක් අඩු කරපුවම 90ක ගැනුම් මිලක් එනවනේ. එතකොට තොගය කියන්නේ වත්කමක්. ඒ නිසා 90ක් වත්කම් වලට එකතු වෙන්න ඕනේ. හැබැයි ඔබ හොඳට කියවන්න. ඒක මිලදී aran තියෙන්නේ ණයටත් නෙමෙයි. අපිටත් නෙමෙයි. අයිතිකරු තමයි පෞද්ගලික මුදලින් ගෙවලා තියෙන්නේ. එතකොට වැඩි වෙන්නේ මොකද්ද? හිමිකමනේ. අයිතිකරුගේ හිමිකම 90කින් වැඩි වෙන්න ඕනේ. ඔය වචනේ අල්ලගත්තේ නැත්නම් කොච්චර හැදුවත් ඔය ප්‍රශ්නෙට පිළිතුරක් එන්නේ නැති වෙයි. ඔයලා බැලුවොත් එහෙම පළවෙනි වාක්‍යය තිනවා අයිතිකරු රමණි තම පෞද්ගලික මුදලින් තමයි ඇගේ ව්‍යාපාරයට තොග මිලදී aran තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ මිලදී ගන්නකොට එකතු කළාගේ මත බදු 7200ක් සහ 5000ක් ගෙනීමේ කුලී ව්‍යාපාරයේ මුදලින් ගෙවන්නේ. නිශ්චිතව කියනවා. ඒතර මුදලින් ගෙවුවාම 7200ක් මුදල් අඩු වෙනවා නේද? වැට් සඳහා ලියාපදිංචි ආයතනයක වැට් බදු වගකීම ගෙවනවා කියන්නේ ඒක තොගපිරිවැය කොටසක් වෙන්නේ නැහැ. ඇයි? ඒ යෙදවුම් මත ගෙවුව බද්ද නැවත නිමවුම් මත බද්දත් සමග හිලව් කරගන්න පුළුවන්. ඒ නිසා ලියාපදිංචි වෙලා තියෙන ආයතනයක ගෙවන වැට් එක නේද? වැට් බදු තොගපිරිවැයට ඇතුළත් වෙන්නේ නැහැ. ඒක වෙනම වත්කමක්. ඒ නිසා වත්කමක් වැඩි වෙනවා 7200කින්. හැබැයි ඒක තොගපිරිවැය කොටසක් එහෙම නෙමෙයි. දැනට තොගපිරිවැය තියෙන කියන්නේ 90යි. හැබැයි ගෙන ඒමේ කුලී 5ක් ගෙවනවා. එතකොට ඒත් මුදල් අඩු වෙනවා. ගෙනීමේ කුලී කියන තොගපිරිවැය කොටසක් නේද? ගැනුම් පිරිවැය කොටසක්. ඒ නිසා 90ට 5ක් එකතු වෙන්න ඕනේ. දැන් තොගපිරිවැය කීයද? 90 + 5 = 95යි. තොගපිරිවැය 95ක් එනවා. හැබැයි බලන්නකෝ වෙලා තියලා දෙ. ජල කාන්දුවක් නිසා මේ තොගයට හානි වෙලා. එතකොට මොකද වෙලා තියෙන්නේ? ශුද්ධ උපලබ්ධයගේ අඩු වෙලා නේද? ඇයි හානි වෙච්ච තොගයක් කවුරුවත් ගන්න කැමති නැහැනේ වැඩි මිලකට. එතකොට ඒ හානි වෙච්ච තොගය විකුණන්න පුළුවන් කියන්නේ ශුද්ධ වශයෙන් 80කට. ඒ නිසා මේ තොගේ ශුද්ධ උපලබ්ධයගේ කීයද? 80යි. තොගේ පිරිවැය තියෙන 95ක් ශුද්ධ උපලබ්ධයගේ 80යි. අපි දන්නවා තොග රීතිය නේද? මොකද්ද? පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධගය කියන අගයන් දෙකෙන් අඩු වගේට තමයි තොගය වර්තා කරන්න ඕනේ. ඒ නිසා මේකේ අඩු වගේ වෙන්නේ ශුද්ධ උපලබ්ධගය 80. ඒ කියන්නේ තොගය කපා හරින්න වෙනවා 15කින්. හරි නේද? ශුද්ධ උපලබ්ධගය අඩුයි මොකට වැඩියද? පිරිවැයට වඩා. එහෙනම් කපා හරින්නවා තොගය ශුද්ධ උපලබ්ධගය දක්වා 15කින්. ඉතින් 15කින් කපා හරිනකොට වත්කම් අඩු වෙනවා. තොගයේ කියන වත්කම අඩු වෙනවා. අනිත් පැත්තෙන් තොග කපා හැරීම කියන්නේ වියදමක්. ඒ නිසා හිමිකම අඩු වෙනවා.
දැන් මේකේ ශුද්ධ ප්‍රතිඵලය ගත්තොත් මේ පැත්තෙන් ගත්තොත් ලේසි නේද? 90-15 කියන්නේ 75කින් හිමිකම වැඩි වෙනවා. මේ පැත්තත් ඔබ බැලුවොත් එහෙම මේ ඍණ 7.2ට මේ ධන 7.2 හිලව් වෙලා යයි. මේ ඍණ 5ට ධන 5 හිලව් වෙලා යයි. 90ෙන් 15ක් අඩු වුණාම කීයද? 75ක් වෙනවා. එස පිළිතුර වත්කම් 75කින් වැඩි වෙන්න ඕනේ හිමිකම 75කින් වැඩි වෙන්න ඕනේ. එහෙම පිළිතුරක් තියෙනවා. පිළිතුර අංක 4. හරි නේද? පිළිතුර අංක 4. ඊට පස්සේ අපෙන් අහන්නේ ප්‍රශ්න අංක 12 සහ 13 එකම තොරතුරු ටිකක් තමයි දීලා තියෙන්නේ. ඒකෙත් පුංචි වෙනස්කමක් කරගන්න. මම මේ කියන වෙනස්කම් ටික ඔබ ගාව ප්‍රශ්න පත්‍රයේ තියෙනවා නම් කරන්න. තරිඳු ව්‍යාපාරයේ 2020.31 දිනට කියලා වෙන්න ඕනේ. 2020.31 දිනට ණයගති ශේෂ ලැයිස්තු එකතුව 3.31 දින වෙන්න ඕනේ. 3.31 දිනට ණයගති ශේෂ ලැයිස්තු එකතුව ඔය රුපියල් 140,000 කියන කොටස කපලා දාන්න. මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. ණයගති ශේෂ ලැයිස්තු එකතුව එදිනට ණයගති පාලන ගිණුමේ ශේෂය සමග එකඟ නොවිනි. මම නැවත කියනවා, තරිඳු ව්‍යාපාරයේ 2020.31 දිනට ණයගති ශේෂ ලැයිස්තු එකතුව එදිනට ණයගති පාලන ගිණුමේ ශේෂය සමග එකඟ නොවිය. පසුව කරපු පරීක්ෂණයකදී මෙන්න මේවා අනාවරණය වුණා. විකුණුම් ජර්නලයේ එකතුව 8000කින් අඩු වෙන ගණන්ගෙන තියනවලු. විකුණුම් ජර්නලයේ එකතුව ඊට පස්සේ ණයගැතියෙකුට 800කට දුන්න වට්ටමක් ඔහුගේ ගිණුමට හර කරලා තියෙනවා. හරිද? ඔහුගේ ගිණුමට හර කරලා තියෙනවා. රුපියල් 2000ක බොල් ණය කපා හැරීමක් ගිණුම්ගත කරලා තියෙන්නේ 20000ක් ලෙස. බිඳුවක් වැඩි වෙලානේ. ඔයාලටත් වෙන්නේ වගේ දේවල්. බිඳු වැඩි වෙනවා, බිඳු අඩු වෙනවනේ. පරිස්සමෙන් ගණන් හදන්න ඕනේ. හරි. පොදු ලෙජරේ සටහන් කර තිබුණ වටිනාකම් තියෙනවා. 2019.41 ණයගැති පාලන ගිණුමේ ශේෂය 110යි. විකුණුම් තියෙනවා 290ක්. හැබැයි වරහණක් ඇතුලේ වැදගත් තොරතුරක් තියෙනවා. ඒ තමයි ඒ 290 ඇතුලේ 40ක් තියෙනවා අත්පිට විකුණුම්. එහෙනම් ඊටු ටික මොකද්ද? ණයට විකුණුම් නේද? 290ෙන් 40ක් අයින් කරාම ණයට විකුණුම් කියලා කියවනකොට මොකද වෙන්නේ? ඔළුවට එන්න ඕනේ, හිතන්න ඕනේ. දුන් වට්ටම් 5000ක් තියෙනවා, බොල් ණය 20000ක් තියෙනවා. වාර්තා කරලා තිබුණ වටිනාකම. අපෙන් ප්‍රශ්න අංක 12 දි අහන්නේ 2020.31 වෙන්න ඕනේ. 2020.31 දිනට නැවත කියනවා, 2020.31 දිනට ණයගැති පාලන ගිණුමේ පැවති ශේෂය සහ සංශෝධිත ශේෂය. හරි, ණයගැති පාලන ගිණුමේ පැවති ශේෂය සහ සංශෝධිත ශේෂය. දැන් ඔබ බැලුවොත් එහෙම දෙදස් 19යි 4.1ට, ඒ කියන්නේ වර්ෂයේ ආරම්භක දවසට ණයගැති පාලන ගිණුමේ ශේෂය 110ක් තියෙනවනේ. අපිට දීලා තිනවා පොදු ලෙජරේ වාර්තා කරලා තිබුණ ගනුදෙනු ටික. ඉතින් ඒ ටික වාර්තා කරා නම් ණයගැති පාලන ගිණුමේ තිබුණ ශේෂය, පැවති ශේෂය හොයාගන්න පුළුවන් නේද? පුළුවන්. මම කිව්වා අර මුලින්ම මේ ශේෂ ලයිස්තු එකතුව 140,000 කියන එක අයින් කරගන්න කියලා. එතකොට අපිට මේ ටික වාර්තා කරගෙන යන්න පුළුවන්. විකුණුම් තිනෝ 290ක්. හැබැයි අපි තීරණය කළා ඒකෙන් 40ක් අත්පිට නිසා ණයට විකුණුම් කී දෙන්නේ? 290ෙන් 40ක් අඩු කරපුවහම 250ක් වෙනව නේද? 250ක් වෙනවා. ඊට පස්සේ ණයගැතියන්ගෙන් මුදල් ලැබීම 180යි. මුදල් ලැබුණට පස්සේ ණයගැති භාවය අඩු වෙනවනේ. එතකොට 180යි. ඊට පස්සේ දුන් වට්ටම් 5000ක් වාර්තා කරලා තිනවා. දුන් වට්ටම් 5000යි. බොල් ණය 20000ක් වාර්තා කරලා තිනවා. ඔය ටිකනේ වාර්තා කරලා තියෙන්නේ. ඉතින් දැන් ඕක තුලනය කරලා ශේෂය ගත්තනම් අපිට ණයගැති පාලන ගිණුමේ තිබුණ ශේෂය, පැවති ශේෂය ලැබෙනවා. බලමු, හර පැත්ත එකතුව 360යි. ඒ 360ෙන් 185යි 205ක් අඩු කරපුවාම 55යි 155ක්ද?
පිළිතුරක් තියෙනවනේ 255යි. ඒ කියන්නේ 155000යි. ණයගති පාලන ගිණුමේ තිබුණ ශේෂය 155000යි. ඒ කියන්නේ පිළිතුරු එක්කෝ 3 එහෙම නැත්නම් 5. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් පිළිතුරු තනි කරගන්න පුළුවන් එක්කෝ 3 එක්කෝ 5. අපෙන් අහනවා ණයගති පාලන ගිණුමේ සංශෝධිත ශේෂය කීයද කියලා. එහෙනම් දැන් මේ තියෙන්නේ සංශෝධනය කරන්න කලින් ශේෂය. මම මේ පැත්තට හර පැත්තට ඊගේ ගත්තොත් එහෙම සංශෝධනය කරන්න ඒ කියන්නේ නිවැරදි කරන්න කලින් ශේෂය තමයි 155 වෙන්නේ නේද? 155යි. හරි. දැන් ඉතින් මේක නිවැරදි කරා නම් හරිනේ. නේ මේ වැරදි ශේෂය නිවැරදි කරා නම් හරිනේ. අපිට කියනවා මේ වෙනසට හේතු වෙච්ච වැරදි ටික එක විකුණුම් ජර්නලයේ එකතුව ජර්නලයක එකතුව 8000ක් අඩු වෙන ගණන් ගණන්ගෙන ඇත. ඒතර විකුණුම් ජර්නලයේ තියෙන මොනවද? ණයට විකුණුම්. ණයට විකුණුම් 8000ක් අඩු වෙන තියෙන්නේ. නේ මේ 250 8000ක් අඩු වෙන තියෙන්නේ. එහෙනම් එකතුව වාර්තා කරන්නේ පාලන ගිණුමේ. ඒ නිසා පාලන ගිණුමට විකුණුම් කියලා 8000ක් හර වෙන්න ඕනේ. ඊට පස්සේ ණය ගැතිය කොට දුන්න 800ක වට්ටමක් ඔහුගේ ගිණුමේ. ඔහුගේ ගිණුම තියෙන්නේ කොහෙද? පොදු ලෙජරේද උප ලෙජරේද? ඒ කියන්නේ පොදු ලෙජරේද ණයගැති ලෙජරේද? ඔහුගේ ගිණුම තියෙන්නේ පෞද්ගලික ගිණුම තියෙන්නේ උප ලෙජරේ. ඒ කියන්නේ ණයගැති ගිණුම. එහෙනම් පාලන ගිණුමේ වරදක් නැහැ. ඕක එහෙනම් පාලන ගිණුමට බලපාන්නේ නැහැ. ඊට පස්සේ 2000ක බොල් ණය කපා හැරීමක් ගිණුම්ගත කර ඇත්තේ 20000ක් ලෙසේ. ගිණුම්ගත කරා කියන්නේ තැන් දෙකේම. ඒ කියන්නේ පොදු ලෙජරේ සහ උප ලෙජරේ කියන දෙකේම වැරදි නේද? ගිණුම්ගත කරලා තියෙන්නේ 20000ක් ලෙස. ඒ කියන්නේ බොල් ණය අපි දැක්කා 20000ක් ගිණුම්ගත කරලා තියෙන්න ඕන කීයද? 2000යි. නේ? බිඳුවක් වැඩි වෙලා. අර මටත් උනේ නේ. මේ ශේෂය මෙහෙට ගේනකොට 155 150 උනේ. ඒක දැක්ක හින්දා හොඳයි. නේ? ඒ වගේ වෙනවා. 20 තියෙන එක sorry 2000 තියෙන එක 20000ක් තමයි වාර්තා කරලා තියෙන්නේ. ඒ කියන්නේ 18000ක් වැඩියෙන් තමයි වාර්තා කරලා තියෙන්නේ. හරිද? එනිසා ඒක නිවැරදි කරනකොට ණයගැති පාලන ගිණුමට 18000ක් බොල් ණය කියලා හර කරන්න පුළුවන්. මම පුංචි උපදේශයක් මෙතනම කියන්නම්. දැන් මම මේ ප්‍රශ්න පත්‍රයේ පැහැදිලි කරනකොට මම මේ වචන එහෙම ලිව්වනේ නේද? පාරණ ගිණුම ඊට පස්සේ ආරම්භක ශේෂයම ලිව්වනේ. ඒ ඔබට පැහැදිලි කරන්න විභාගෙදී මේ පෙරවැඩ කිසිවක් අපි බලන්නේ නැහැ. පළමු පත්‍රයේදී අපි මේ පෙරවැඩ කිසිවක් බලන්නේ නැහැ. නිසා පිළිතුරයි ඕනේ. නිසා මේ ඉලක්කම් ටික දාලා ඉක්මනින් පිළිතුර ගන්න. මේක ලස්සන කර කර ඉන්න එපා. හරි නේද? නමුත් මෙතන පැහැදිලි කරනකොට මට මේ තොරතුරු ටික ඕනේ වෙනවා. ඒකයි මම මේක ලියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට ඉතින් සංශෝධනය කරලා නිවැරදි ශේෂය ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඔක්කොම එකතු වෙනවනේ නේද? 8යි 5යි 13යි 8යි 21යි 2යි 7යි 8යි. 181000ක් තමයි නිවැරදි ශේෂය වෙන්න ඕනේ. ඒ කියන්නේ සංශෝධිත ශේෂය. ඕක තමයි ළමයි අපි අර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා දාන්නේ. නිවැරදි කරපු ශේෂය මතක තියාගන්න. ඒ නිසා පිළිතුරු අංක 5. ප්‍රශ්න අංක 13ත් අහන්නේ ඒකෙන්මයි. අපෙන් අහනවා 2020යි 3යි 31 වෙන්න ඕනේ. 2020යි 3යි 31 දිනට ණයගැති ශේෂ ලැයිස්තුවේ පැවති ශේෂය. ණයගැති ශේෂ ලැයිස්තුවේ පැවති ශේෂය. හරි. ඉතින් අපිට පුළුවන් පුංචි සැසඳුමක් හදන්න. ඔබ දන්නවා මේ සැසඳුම හදන්නේ කොහොමද කියලා. ඒකට එක පැත්තකට ගන්න පුළුවන් කැමති ශේෂයක්. ඒ කියන්නේ පාලන ගිණුමේ ශේෂය හෝ ශේෂ ලයිස්තු විශේෂය ගන්න පුළුවන්. මම හිතනවා මෙම මාතෘකාව ඔබ හොඳින් අධ්‍යයනය කරලා ඇති කියලා. නැත්තම් මේ කතා කරන දේවල් තේරෙන්නේ නැති වෙයි. දැන් අපි දැක්ක පාලන ගිණුමේ තිබුණ ශේෂය 155යි. ඒ නිසා මම ගත්තොත් එහෙම පාලන ගිණුමේ තිබුණා 155ක ශේෂයක්. අපෙන් අහන්නේ ශේෂ ලයිස්තුවේ තිබුණ ශේෂය නේද? ශේෂ ලයිස්තුවේ පැවති ශේෂයනේ. ඕක තමයි අහන්නේ. ඉතින් මේක සංසන්දනය කරොත් එහෙම අපිට තිබුණ ශේෂය හොයාගන්න පුළුවන්. අපි බලමු සිදුවිලා තියෙන වැරදි ටික. බලන්න පළවෙනි එක විකුණුම් ජර්නලයේ එකතුව 8000ක් අඩුවෙන් ගණන්ගෙන තියෙනවා.
විකුණුම් ජනල එකතුව 8000ක් අඩුවෙන් ගණන්ගෙන තියෙනවා. දැන් විකුණුම් ජනලේ එකතුව තමයි 8000ක් අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ විකුණුම් ජනලේ සටහන් කරපු ගණදුන වල වරදක් නැහැ. ඒ කියන්නේ උපලෙජරේ මෙතන වරදක් නැහැ. නේ විකුණුම් ජනලේ සටහන් කරලා ඒ අදාළ ගණදෙනුව අදාළ ණයකට ගිනිමේ වාර්තා කරලා ඇති. හැබැයි එකතු කරද්දී ජනලය 8000ක් අඩු වෙලා තිනවා. ඒ 8000 අඩු වෙච්ච ගාන තමයි අපි ණයකට ගිනුමට විකුණුම් කියලා දැම්මේ. ඒ නිසා මෙයාගේ පැත්තෙන් පාලන ගිනුම පැත්තෙන් 8000ක් අඩුයි. එහෙම නේද? මෙයාගේ පැත්තේ වරදක් නැහැ. මෙයාගේ පැත්තේ වරදක් නැහැ. හැබැයි මෙයාගේ පැත්තේ 8000ක් අඩුයි නේ. නේද? ඒ නිසා මෙයාව නිවැරදි කරගත්තා නම් මෙයා කියන්නේ කවුද? පාලන ගිනුමව නිවැරදි කරගත්තා නම් මේ දෙක සමාන වෙයිනේ. ඒ නිසා මම එකතු කරනවා 8000ක්. නේද? පාලන ගිනුමේ ණයගති ශේෂය තුල 8000ක් අඩුවෙන් තියෙන්නේ. ඒක එකතු කරාට පස්සේ ලයිස්තුවේ ශේෂය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියනවා ණයගතියෙකුට 800ක දුන්වට්ටමක් ඔහුගේ ගිනුමට හර කරලා තියෙනවා. හොඳට කියවන්න ඕනේ. ඔහුගේ ගිනුමට හර කරලා තියෙනවා. දැන් මේ බලන්න දුන්වට්ටමක් දුන්නහම අපි කරන්නේ ණයගතියන්ගෙන් අඩු කරන එක නේද? ණයගතිභාවය අඩු වෙනවා. එතකොට ඔක ඔහුගේ ගිනුමට හර කරා කියලා කියන්නේ දුන්වට්ටමක් බැරණෙ වෙන්න ඕනේ. එතකොට ඔහුගේ ගිනුමට හර වුණා කියන්නේ කොහෙද ඔක වැරදිලා තියෙන්නේ? උපලජරේ නේද? උපලජරේ තමයි වැරදිලා තියෙන්නේ. මොකද ඔහුගේ කියන්නේ පෞද්ගලික ගිනුමනේ. ඒ පෞද්ගලික ගිනුම තියෙන්නේ කොහෙද? උපලජරේ, ණයගතිලජරේ. ඉතින්ස මෙතන තමයි වැරදිලා තියෙන්නේ. ඔන්න බලන්න දැන් අපි ඒ කියන්නේ පාලන ගිනුමේ පැත්තේ කිසිදු වරදක් වෙලා නැහැ. පාලන ගිනුමේ පැත්තේ දුන්වට්ටම 800ක් කපලා තියෙනවා. එතකොට එයාගේ පැත්තේ කිසි වරදක් වෙලා නැහැ. හැබැයි ශේෂ ලයිස්තුවේ පැත්තේ හර කරලා තියෙනවා කියන්නේ නේද? හර කරලා තියෙන ඔහුගේ ගිනුමට. ඒ නිසා 800ක් මොකද කරලා තින්නේ? එකතු කරලා තියෙන්නේ. හරි 800ක් එකතු කරලා තියෙන්නේ. හැබැයි පාලන ගිනුම පැත්තෙන් ගත්තොත් එහෙම එයා 800ක් අඩු කරලා තියෙන නේද? නිවැරදි වාර්තා කරලා තියෙනවනේ. ඒ නිසා 800ක් මම දශමටක් කියලා ගන්නවා. අඩු කරලා තියෙනවා. මම නැවත කියන්නම්, මේ දුන්වට්ටම 800 පාලන ගිනුමේ වරදක් නැහැ. එයා නිවැරදිව වාර්තා කරා. බැර වෙනවා දුන්වට්ටම. එතකොට 800ක් අඩු වෙනවා. හැබැයි ශේෂ ලයිස්තුවේ මොකද වෙලා තියෙන්නේ? 800 එකතු කරලා තියෙන. හර කරා කියන එකතු වෙලා තියෙන. දැන් ඒ කියන්නේ මෙයාට වැඩිය පාලන ගිනුමට වැඩිය නේද? පාලන ගිනුමට වැඩිය ශේෂ ලයිස්තු විශේෂය කොච්චරකින් වෙනස්ද? 1600කින් වෙනස්. ඇයි අඩු කරන්න ඕන එකක් එකතු කරා කියලා කියන්නේ නේ? මෙයාගේ ශේෂය 1800කින් අඩුයි. 1600කින් අඩුයි. මෙයාගේ ශේෂය 1600කින් වැඩි. ඒ නිසා මේ දෙක සමාන කරනකොට මේ පාලන ගිනුමටත් 1600ක් එකතු කරගත්තා නම් 1600ක් එකතු කරගත්තා නම් මේ බලන්නකෝ ඍණ 0.8 කියන උත්තරෙන් අපිට ධන 0.8ට සමාන කරන්න ඕන නම් නේද? මෙතෙන් එකතු කරන්න ඕනේ 1.6ක්. එතකොට තමයි මේ දෙන්න සමාන වෙන්නේ නේ. පැහැදිලිද නේද? මේක පාඩම අධ්‍යයනය කරලා තිනවා කියලා මම හිතනවා. ඊට පස්සේ තුන්වෙනි එක ගත්තොත් එහෙම රුපියල් 2000ක බොල් ණය කපා හැරීමක් ගිනුම් ගත කර ඇත්තේ 20000ක් ලෙසය. දැන් ඔය ගනුදෙනුව නැත්තම් ඔය වරද ගත්තොත් එහෙම තැන් දෙකේම වැරදිලා. ඒ කියන්නේ පොදු ලෙජරේත් වැරදි, උපලෙජරේත් වැරදි. නේ ගිනුම් ගත කරලා තියෙන 20000ක් ලෙස. ඉතින් ඒ නිසා දෙන්නගෙම වැරදි නම් නේ දෙන්නගෙම වැරදි නම් මේ දෙන්න අතර වෙනසක් ඇති වෙන්නේ නැහැ නේ ශේෂවල. ඒ නිසා ඔක නොදැම්මට කමක් නැහැ. එතකොට ශේෂ ලයිස්තුවේ තිබුණ ශේෂය තමයි තිබුණ ශේෂය පැවති ශේෂය තමයි 155, 163, 164.6ක්. ඒ නිසා පිළිතුරු එන්නේ අංක 2. පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 14. සුළු මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. කලාතුරකින් තමයි සුළු මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් පේපර් එකේ එන්නේ. ඉතින් මම හිතුවා මේ පාර සුළු මුදල් ප්‍රශ්නයක් මේ ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කරන්න ඕනේ කියලා. මොකද කාලෙකින් ඇවිල්ලා නැති නිසා. අපිට කියනවා 14 වෙනි ප්‍රශ්නේ දසුන් ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රීම ක්‍රමයක්
ක්‍රියාත්මක කරයි. මෙහිදී සෑම මාසයකම අග්‍රීමය එම මාසයේ ආරම්භයේදී ප්‍රතිපූරණය කරනවා. සෑම මාසයකම අග්‍රීමය එම මාසයේ මුල ප්‍රතිපූරණය කරනවා. 2020 ජනවාරි 1 දින ප්‍රතිපූරණය කරපු මුදල් ප්‍රමාණය 7600යි. ප්‍රතිපූරණය කරපු නැවත ප්‍රධාන මුදල් භාරකරුගෙන් සුළු මුදල් භාරකරුට හම්බිච්ච මුදල් ප්‍රමාණය 7600යි. 2020 පෙබරවාරි 1 දින සිට, ඒ කියන්නේ ඊළඟ මාසේ පළවෙනි දවසේ ඉඳලා අග්‍රිමය 5000කින් වැඩි කර ප්‍රතිපූරණය කරා කියලා කියනවා. ටිකක් සංකීර්ණයි නේද? සාමාන්‍යම සුළු මුදල් ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. ඊළඟ මාසේ පළවෙනි දා ඉඳලා අග්‍රිමය 5000කින් වැඩි කරලා. මාස දෙකක කාලයක් සඳහා තොරතුරු දීලා තිනු අපෙන් අහනවා හිස්තෙන් වලට තියෙන A, B සහ C වලට එන්න ඕන උත්තර. දැන් ඔයාලා බැලුවොත් එහෙම 2020 ජනවාරි 1ට ශේෂය තියෙන සුළු මුදල් වල 2400ක් නේද? ඒ කියන්නේ ඉතුරු වෙලා තියෙනවා 2400ක්. එදාම ප්‍රතිපූරණය වෙනවා 1.1 ජනවාරි 1 ප්‍රතිපූරණය වෙනවා කීයද? 7600ක්. ඒ කියන්නේ දැන් අපි ගාව කීයක් තියෙනවද? 10000ක් තියෙනව නේද? ඒ කියන්නේ අපේ අර වැඩි කරන්න කලින් තිබුණ අග්‍රිමය කීයද? 10000යි නේ. මේක තමයි මොකද්ද? අග්‍රිමය. අග්‍රිමය 10000යි. පැහැදිලිද? හරි. ඕකෙන් වියදම් කරනවා ජනවාරි මාසේ 9100ක්. 9100ක් වියදම් කරනවා. පැහැදිලිද? එතකොට අවසාන ශේෂය කීයද එන්නේ? ඒ කියන්නේ ජනවාරි 31ට ශේෂය 900ක් වෙනවා නේ. අන්න ඒ අපි දන්නවා. ඒ අහන්නේ අවසන් ශේෂය 900යි. 900 උත්තර දෙකක් තියෙනවා. එක හෝ දෙක. ඊට පස්සේ B අපෙන් අහනවා පෙබරවාරි මාසේ ආරම්භක ශේෂය. ඉතින් ජනවාරි මාසේ අවසන් ශේෂය නේද පෙබරවාරි මාසේ ආරම්භක ශේෂය වෙන්නේ. ඒ කියන්නේ A සහ B කියන දෙකටම උත්තර කීයද? 900යි. හැබැයි අවාසනාවකට ඒකෙත් උත්තර දෙකක් තියෙනවා. තාම තීරණය කරගන්න බෑ. පැහැදිලි නේද? ඒ නිසා ඊළඟ සීත් අපි හොයන්න ඕනේ. නැත්තම් තාම උත්තරේ හොයාගන්න බෑ. සී අපෙන් අහනවා පෙබරවාරි මාසේ වියදම් කරපු ගාන. දැන් ඔන්න පෙබරවාරි මාසේ තියෙනවා 900ක් ආරම්භයේ ඉතුරු වෙලා. හරිද? සාමාන්‍ය අග්‍රිමේ 10000යිනේ. එතකොට ඒ සාමාන්‍ය අග්‍රිමේ ප්‍රතිපූර්ණේ වුණා නම් කීයක් හම්බෙනවද? 9100ක් හම්බෙන්න ඕනේ. පෙර මාසී වියදම් කළ මුදලට සමාන ප්‍රමාණයක් හම්බෙන්න ඕනේ. හැබැයි දැන් අපිට කියනවානේ පෙබරවාරි මාසේ 1 සිට අග්‍රිමය 5000කින් වැඩි කරලා ප්‍රතිපූරණය කරනවා කියලා. නේද? එතකොට පසුගිය මාසේ 9100ක් තිබුණා. හරිනම් ඒ ගාන තමයි ප්‍රතිපූරණය කරන්නේ. නමුත් ඊට තව 5000ක් එකතු කරලා. ඒ කියන්නේ 9100ක් වියදම් කළා තවත් 5000ක් එකතු කරලා කීයද? 14100ක් 14100ක් ප්‍රතිපූරණය කරන්න ඕනේ. හරි නේද? එතකොට දැන් අපි ගාව කීයක් තියෙනවද? 900 දෙන 14100 15000ක් තියෙනවා. 15000ක් තියෙනවා. හරිද? ඒ කියන්නේ පැහැදිලි නේද? අග්‍රමයේ ඉස්සලා 10000යි දැන් කීයද අග්‍රමයේ? 15000යි. 5000ක මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. දැන් අපිට කියනවා පෙබරවාරි මාසේ ඉතුරු වෙලා තියෙනවලු ශේෂය. ඒ කියන්නේ අවසාන ශේෂය තියෙනවලු. අවසාන ශේෂය මම මෙතනින්ම ගන්නම්. අවසාන ශේෂය 3500ක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් වියදම් කළ ගාන කීයද? වියදම් කරලා තියෙන්නේ 15000න් 3500ක් ඉතුරු වෙන්න නම් 11500ක් වියදම් කරලා තියෙන්න ඕනේ. ඒක තමයි C වලට පිළිතුරු වෙන්නේ. ඒ නිසා පිළිතුරු අංක වෙන්නේ 2. 900යි, B 900යි, C 11500යි. පිළිතුරු අංක 2. මම මේ ප්‍රශ්න පත්‍රයේ ටිකක් හිතන්න අවශ්‍ය වෙන ප්‍රශ්න ගොඩක් ඇතුළත් කරා. ඒකට හේතුව
අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනකොට එකෙන් යම් දෙයක් ලැබෙන්න ඕනේ. ඇත්තටම හැමදාම වෙනවා වගේම ලේසිම ප්‍රශ්න කතා කරොත් මම ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන එක තේරුමක් නැහැ. ඔබ හොඳටම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා තියෙන ඇති වෙනකන්. නමුත් මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ මම අදහස් කළේ ටිකක් වෙනස් ආකාරයක ප්‍රශ්න ආවොත් අපි කොහොමද පිළිතුරු සපයන්නේ කියන එක විස්තර කරන්න. එනිසා මේ ප්‍රශ්න වලදී මම උත්සාහ කරා යම් අලුත් දෙයක් මේ ප්‍රශ්නෙට ඇතුළත් කරන්න. හරි. ප්‍රශ්න අංක 15. හවුල් ව්‍යාපාර ආශ්‍රිත ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රශ්න හතරක් විතර හවුල් ව්‍යාපාර ආශ්‍රිතව අපිට ලැබෙනවා. ඔබට ප්‍රශ්නය කියවන්න පුළුවන්. එකක් වෙනස් ආකාරයක ප්‍රශ්නයක් තමයි මම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. සමහර වෙලාවට අපි බලනකොට දකින්න දෙම නෙමේ ඇත්තට මෙතන තියෙන්නේ නේද? බලනකොට දෙයක් පේනවා. හැබැයි ඒ දේ මතු පිටින් පේන දෙම නෙමේ ඒක ඇතුළාන්තයේ තියෙන්නේ. එහෙම දේවල් වෙනව නේද? ඒ වගේ දෙයක් තමයි මේ තියෙන්නේත්. මේක හවුල් ව්‍යාපාර ගානක්. හැබැයි අහන්නේ වසරේ ශුද්ධලාභයේ සහ 2026-331 හිමිකම කීයද කියලා. හරි හොඳට කියවන්න. මීනා සහ රණා හවුල් ව්‍යාපාරයේ 2026-331, ඒ කියන්නේ අපේ ගිණුම් කාලච්ඡේදයේ කවදටද අවසන් දවසට? සහ 2019-331 කියන්නේ පසුගිය කාලච්ඡේදයේ අවසානය කියන්නේ කවද්ද? අපේ කාලච්ඡේදයේ ආරම්භය නේද? හරි 2019-331 හිමිකම පහත පරිදි සකස් වෙලා තිබුණලු. ප්‍රාග්ධන ගිනුම් තිබුණ මීනා සහ රණා අවසන් ශේෂ හොයන්න තියෙන්නේ. ආරම්භක ශේෂ තියෙන මම ලිව්වොත් එහෙම 19-331 ප්‍රාග්ධන ගිනුම් ශේෂ 600ක් තියෙනවා. රණාගේ 1200ක් තියෙනවා. ජංගම ගිනුම් ශේෂ තියෙනවා 150ක්. හැබැයි රණාගේ තියෙන 20ක හරශේෂයක්. අපි දන්නවා ජංගම ගිනුම්ක හරශේෂයක් තියෙනවා කියන්නේ හිමිකම අඩු වෙන ශේෂයක් නේද? එනිසා මම එක වරහණක් ඇතුලේ දානවා. පැහැදිලිනේ? ජංගම ගිනුමක හරශේෂයක් තියෙනවා කියන්නේ ඒක හිමිකම අඩු වෙන ආකාරයේ ගනුදෙනුවක්. එනිසා මම ඒක හරශේෂයක් ලෙස නිසා වරහණක් ඇතුලේ දැම්මා. අපිට කියනවා 2026-331 කියන අවසන් වර්ෂය තුළ මීනා සහ රණා හවුල්කරුවන් දෙන්න පිළිවෙලින් 40ක් සහ 50ක් ගැනලි කරලා තියෙනවා. හැබැයි අපිට පැහැදිලිවම 2026-331 ජංගම ගිනුම් ශේෂ දීලා තියෙනවා. ඒ කියන්නේ 100යි 180යි කියලා දීලා තියෙනවා. ඒතරොට ගැනිලි වාර්තා කරලා ඇති. හරි. හැබැයි මෙන්න මේ දෙක හොයන්න තියෙනනේ. මෙන්න මෙයයි ප්‍රාග්ධන ගිනුම් වල තිබුණ ශේෂ දෙක හොයන්න තියෙන්නේ. බලමු කොහොමද වෙන්නේ කියලා. අපිට කියනවා රණා තම ස්ථාවර ප්‍රාග්ධනයෙන් ඒ කියන්නේ ප්‍රාග්ධන ගිනුමින් නේද 200ක් ආපසු රැගෙන ගියා. එහෙනම් 1200ක් තිබුණා. ඒකෙන් 200ක් රැගෙන ගියාම මොකද වෙන්නේ? 1000ක් වෙනවනේ. ඔන්න අපි හොයාගත්ත අවසන් ප්‍රාග්ධන ශේෂය කාගේද? රණාගේ. මීනා ඊළඟ හවුල්කරු 100ක අතිරේක ප්‍රාග්ධනයක යොදා ඇත. එක්කෙනෙක් අරන් යනකොට එක්කෙනෙක් ගේනවා. නේද? එහෙම තමයි තින් සමාන වෙන්නේ නේ, බැලන්ස් වෙන්නේ නේ. ව්‍යාපාරයක් රැඳී තියෙන්නේ පෙ. එහෙනම් මෙයා ගෙනල්ලා තිනවා. ඒ කියන්නේ අවසන් ප්‍රාග්ධන ශේෂය කීයක් වෙනවද? 700ක් වෙනවා. ඇයි? එයා 100ක් ගෙනවා. අනිත් කෙනා 200ක් අරන් ගියා. දැන් අපිට පැහැදිලි නේද එක උත්තරයක්. මොකද්ද? අපෙන් අහනවා 2026-331 හිමිකම. හිමිකම කියන්නේ හවුල් ව්‍යාපාරයක මොකද්ද? ප්‍රාග්ධන ගිනුම් සහ ජංගම ගිනුම් කියන දෙකේම එකතුව. හවුල් ව්‍යාපාරයක හිමිකම කියන්නේ ප්‍රාග්ධන සහ ජංගම ගිනුම් වල එකතුව. ඉතින් ප්‍රාග්ධන ගිනුම් වල එකතුව 1700යි. ජංගම ගිනුම් වල එකතුව 280යි. ඒ කියන්නේ 1980ක් තමයි මොකද්ද? අවසන් හිමිකම. ඒක උත්තරයක් ලෙස තියනවද බලන්න? තියෙනවා. නේ? 1 හෝ 4 අවසනාවකට දෙකක් තියෙනවා. බොහොම කලහතරකින් මම දැකලා තියෙනවා
සමහර වෙලාවට එක උත්තරයයි තියෙන්නේ. එතකොට එයාව හරියට තෝරගත්තනම් Tamanට විශ්වාසයි නම් අනිත් කෙනාව හොයන්න ඕනෙත් නෑ නේද? ඒක හැබැයි තමන්ගේ විශ්වාසය මත රඳාපවතිනවා. Tamanට 100%ක් විශ්වාසයි නම් මේ පිළිතුරු නිවැරදිමයි කියලා අන්න අපිට යන්න පුළුවන්. නමුත් අවාසනාවකට මේකේ උත්තර දෙකක් තියෙනවා. එහෙනම් අපි අනිත් එකත් බලමු. වසරේ ශුද්ධ ලාභය අහනවා. දැන් කොහොමද ශුද්ධ ලාභය ගන්නේ කරන්නේ? දැන් මේක වෙනස් ආකාරයක ප්‍රශ්නයක් කිව්වේ මම ඒකයි. හේතුව මම අද සාකච්ඡා කරන්නේ ඇත්තටම එක එක ප්‍රශ්නවල ටිකක් වෙනස් වූ ප්‍රවේශයක්. ඒකම තමයි අද සාකච්ඡාවේ අරමුණ. ඔබට මතකද සමීකරණයක් ආශ්‍රයෙන් ලාභය ගණනය කරන සූත්‍රය? ලාභය හෝ අලාභය සමානයි අවසන් හිමිකම අඩු කිරීම ආරම්භක හිමිකම නේද? ඒකට එකතු කරනවා මොකද්ද? ගැනිලි. අඩු කරනවා මොකද්ද? අමතර ප්‍රාග්ධනය. මතකයි නේද පුංචි කාලේ ඉගෙන ගත්ත 12 වසර පන්තියේදී ලාභ සමීකරණය, අවසන් හිමිකම අඩු කිරීම ආරම්භක හිමිකම, ධන ගැනිලි, ඍණ අමතර ප්‍රාග්ධනය මතකයි නේ? ඉතින් ආදේශ කරන්න. දැන් අපි දන්නවා අවසන් හිමිකම 1980යි. ආරම්භක හිමිකම ප්‍රාග්ධන ගිනුම්වල 1800යි, ජංගම ගිනුම්වල 150න් 20ක් අඩු කරපුවම 130යි. ඒ කියන්නේ 1930යි. ආරම්භක හිමිකම 1930යි. නේ? ඔන්න හිමිකමේ වෙනස හොයාගත්තා. ගැනලි තිනව කොච්චරද? ජංගම ගිනුමෙන් ගැනලි කරා 40යි 50යි 90ක්. ජංගම ගිනුමෙන් 90ක් ගැනලි කරා. ඊට අමතරව ස්ථාවර ප්‍රාග්ධනය තරංගය එකක් ගැනලිනේ. ස්ථාවර ප්‍රාග්ධනය තරංගය කවුද? මෙයා නේද? රණා 1200න් 200ක් අරන් ගියානේ. ස්ථාවර ප්‍රාග්ධනය ඒකත් ගැනලි. ඒ නිසා 90 දන 200 කියන්නේ 290ක් මොකද්ද? ගැනලි. අමතර ප්‍රාග්ධනයක් දැම්ම කවුද? පළවෙනි හවුල්කරු නේද? කවුද ඉන්නේ? මීනා. 100කින් වැඩි වුණානේ. එහෙනම් අමතර ප්‍රාග්ධනය 100යි. දැන් බලන්න කී දෙන්නේ කියලා. 1980 අඩු කිරීම 1930 කියන්නේ 50යි. ඒකට එකතු වෙනවා 290ක්, අඩු වෙනවා 100ක්. 240ක ශුද්ධ ලාභයක් එනවා. අපි බලමු පිළිතුරක් තියනවද කියලා. ඔව්, පිළිතුරු අංක 1. ඒ නිසා පිළිතුර වෙන්නේ ප්‍රශ්න අංක 15ට 1. දැන් මම මේ ප්‍රශ්නේ ඇතුළත් කරේ හවුල් ව්‍යාපාර වගේ පෙවුනට මේ ප්‍රශ්نين අහන්නේ ලාභය. ලාභ සමීකරණයෙන් සෙවීමට. එවැනි ප්‍රශ්න ඔබට එන්න පුළුවන්. එතකොට කලබල වෙන්න එපා. බලන්න මේ පාඩම බැලුවොත් මේක හවුල් ව්‍යාපාර ගණක් වුණාට මේකේ ඇතුළත තියෙන්නේ අර ලාභ සමීකරණයෙන් ලාභය ගණනය කිරීම. සමහර ළමයි මේ වගේ ප්‍රශ්නයක් දුන්නාම කලබල වෙලා, කලබල වුණාම මොකද වෙන්නේ? දන්න දේත් අමතක වෙනවා නේද? සක කලබල වෙලා දන්න දේ තමතක කරගෙන කාලයත් වැය කරගෙන තමයි මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්නේ. ඒ නිසා ඒ නිසාම තමයි මම මේ වගේ ප්‍රශ්නයක් ඇතුළත් කරේ. අර මතු පිටින් පේන දේම නෙමෙයි සමහර වෙලාවට අභ්‍යන්තරේ තියෙන්නේ. ඒ නිසා මේකේ මතු පිටින් පේන්නේ හවුල් ව්‍යාපාර ගණක්. හැබැයි අභ්‍යන්තරේ තියෙන්නේ ලාභය ගණනය කිරීමක් නේද? හරි. ප්‍රශ්න අංක 16. සීමිත මිනුරි පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට මෙන්න මේ වැරදි සිදු වුණා කියලා කියනවා. ඊයනු වැරදි තුනක් සිදු වෙලා තියෙනවා. අපෙන් අහන්නේ ප්‍රශ්නය වැරදි නිවැරදි කළ විට ලාභයට වන ශුද්ධ බලපෑම. කියන්නේ වැරදි නිවැරදි කරනකොට ලාභයට වෙන්නේ අඩු වෙන එකද වැඩි වෙන එකද? සහ වැරදි නිවැරදි කිරීමට පෙර අවිනිශ්චිත ගිනීමේ තිබුණ ශේෂය. මම පොන්චි අදහසක් ගන්නත් එක වැරදි නිවැරදි කිරීම පාඩම මතක් වෙන්නත් එක්ක මේ නිවැරදි කිරීමේ සටහන් වල මේ නිවැරදි කිරීමේ සටහන් ටික ලියාගෙන යන්නම් ඉක්මනින්. එතකොට ඔබට පැහැදිලි වෙයි. සමහර විට මේ වෙණි ගානක් දෙවන ප්‍රශ්න පත්‍රෙත් දෙන්න පුළුවන් නේද? ඒ නිසා ඒකටත් පිටුහලක් වෙන්න මම මේ ටිකේ වැරදි නිවැරදි කිරීම ටික ලියන්නම්. මම මේ ටික මකලා හරි. පළවෙනි එක ණය හිමියෙකුට 1500කට වට්ටමකට යටත්ව 28000ක් මුදල් ගෙවීමේදී වට්ටම නොසලකා ගිණුම් තැබීම. ඒ කියන්නේ අපිට හිතන්න වෙන්නේ
28000ක් මුදල් ගෙවලා තියෙනවා. වට්ටම නොසලකා තමයි ගිණුම් තියලා තියෙන්නේ. හරි. එතකොට ණය හිමියා වඩු වෙනවා වට්ටමත් එක්ක 29500ම නේද? 28000ක් මුදල් ගෙවලා තියෙනවා. වට්ටම තියෙනවා 1500ක්. එතකොට ණය හිමියාට ගෙවන්න තිබුණ ගාණ තිබුණේ 29500යිනේ. 29500. එතකොට ණය හිමියාට ගෙවන්න තිබුණ ගාණ කෙසේ හෝ අඩු වෙලා. හැබැයි වට්ටම නොසලකා තමයි ගිණුම් තියලා තියෙන්නේ. ඒ කියන්නේ මුදල් ගිණුමට බැර වෙලා තියෙන 29500. නේ? මෙයාල කරලා තියෙන ණය හිමි ගිණුමට හර වෙලා තියෙන හර කරලා තියෙන 29500ක්. මුදල් ගිණුමට බැර කරලා තිනෝ 29500ක්. හැබැයි මුදල් ගෙව්වේ 28යි. එනිසා මුදල් ගිණුම වැඩිපුර බැර වෙලා තියෙන්නේ. එනිසා මේක නිවැරදි කරනකොට මම අර දෙවන ප්‍රශ්න පත්‍රයටත් වැදගත් නිසා මේ ටික ලියන්න. මුදල් ගිණුමට හර වෙන්න ඕනේ 1500ක්. නේ. එතකොට මේක ණය හිමියෙකුට මුදල් ගෙවද්දි වට්ටමක් හම්බුණා කියලා අපිට ලද වට්ටමක් මතකයිනේ නේද? එනිසා ලද වට්ටම් ගිණුමට බැර වෙන්න ඕනේ 1500ක්. ලද වට්ටම් ගිණුමට 1500ක් බැර වෙන්න ඕනේ. ඔන්න ඔක තමයි නිවැරදි කිරීමේ සටහන. 2. 12000ක පොලියක් ඇතුළත් 20000ක බැංකු ණය වාරිකය ගෙවීමේදී මුදල් ගිණුමට නිවැරදිව සටහන් කර සම්පූර්ණ වටිනාකම බැංකු ණය ගිණුමට බැර කර ඇත. දැන් වැරදි ගොඩයි නේද? මම නැවත නැවත කියනවා මේ ප්‍රශ්න සාකච්ඡා කරද්දී මම හැම වෙලෙම උත්සාහ කරේ යම්කිසි මේ ඉගෙනීමේ කරුණක් අපි කියන ලර්නින් පොයින්ට් එකක් ලබා දෙන්න. එසම හොඳට කියවන්න. දැන් මෙතන වැරදි ගොඩක් තියෙනවා. බැංකු ණය වාරිකයේ ගෙවනකොට ඒ බැංකු ණය වාරිකයේ තියෙන ණය කොටස තියෙනවනේ. පොලිය කියන්නේ වියදමක්නේ. ණය කොටස තමයි බැංකු ණය ගිරුමට හරවෙන්න ඕනේ. හැබැයි මෙයාල කරලා තියෙන්නේ මොකද්ද? පොලියයි ණය කොටසයි දෙකම බැර කරලා. ඒ නිසා හොඳට කියවන්න ඕනේ මේක. දැන් වාරිකය ගත්තොත් එහෙම වාරිකයේ 20ක් තියෙනවා. ඒ වාරිකයේ 20 තුල පොලිය තියෙනවා 12ක්. ඕනම වෙලාවක වාරිකයක් කියන්නේ මොකද්ද? පොලිය සහ ණය කියන දෙකේම එකතුව. කල්බදු මතකයිනේ. පොලිය සහ ණය කියන දෙකේම එකතුව තමයි වාරිකයක් කියන්නේ. නේද? එතකොට මේ 20 ඇතුලේ පොලිය 12යි නම් ණය කොටස කීයද? 8යි. නේ? 8යි. හැබැයි දැන් මෙයාලා කරලා තියෙන්නේ මොකද්ද? මුදල් ගිණුමට හරියට මේක ගෙව්ව එක 20ක් බැර කරලා තියෙනවා. හැබැයි සම්පූර්ණ වටිනාකම ණය ගිණුමට 20ක් කියලා බැර කරලා. නේද? සම්පූර්ණ වටිනාකම දැන් මුදල් ගිණුම මම මේ ලියන්නේ කරලා තියෙන දේ මුදල් ගිණුමට බැර වෙනවනේ ගෙව්වට පස්සේ. ඒතර මේකේ වරදක් නැහැ. හරිනම් වෙන්න ඕනේ මොකද්ද? මේ 20ෙන් ණය කොටස 8ක් ණය ගිණුමට හරවෙන්න ඕනේ. ඉතුරු 12 පොලිය ගිණුමට හරවෙන්න එපා. නේද? 8ක් ණය ගිණුමට හරවෙන්න ඕනේ. ඉතුරු 12 පොලිය ගිණුමට හරවෙන්න ඕනේ. හැබැයි මොකද්ද කරලා තියෙන්නේ? සම්පූර්ණ වටිනාකම අඩුම තරමේ හරපැතරවත් දාලා නැහැ. නේද? සම්පූර්ණ වටිනාකම බැරපැතර දාලා. වැරදි ගොඩයි. දැන් අපිට පැහැදිලි බැංකු ණය කොටස 8000යිනේ. ඒක හරවෙන්න එපා. එතකොට මේ පැත්තේ හරපැත්තේ 8000ක් ඉතුරු වෙන්න 20000ක් බැර කරලා තියෙනක අයින් කරන්න 20000ක් හරවෙනවා. 8000ක් ඉතුරු වෙන්න තවත් 8000ක් හරවෙන්න ඕනේ. ඒතර 20යි 8යි 28ක් හරවෙන්න ඕනේ. නේද? ණය ගිරුමට 28ක් හරවෙන්න ඕනේ. එතකොට 8ක් ඉතුරු වෙන්නේ නේද? හරි. ඔන්න එක සටහනක් තමයි ණය ගිනුමට 28ක් හරවෙන්න ඕනේ. එතකොට දැන් මොකද වෙන්නේ? ණය ගිනුම නිවැරදි වෙනවා. හරිද? ණය ගිනුම නිවැරදි වෙනවා. ඒ වගේම පොලිය හඳුනාගෙන තිබුණෙත් නැහැ. පොලිය කියන්නේ වියදමක්. ඒ නිසා පොලිය ගිනුමට 12ක් හරවෙන්න ඕනේ. පොලිය ගිනුමට 12ක් හරවෙන්න ඕනේ. දැන් සටහන් දෙකම, ditta සටහනේ සටහන් දෙකම බැර වුණා කියන්නේ නේද? අවිනිශ්චිත ගිණුමේ හරපැත්තේ ශේෂයක් ඇති වෙලා ඇතිනේ කීයකද? 40ක. ඒ නිසා ඒක ඉවත් කරන්න අවිනිශ්චිත ගිණුමට බැර වෙනවා 40ක්. අවිනිශ්චිත ගිණුම බැර 40යි. ඔන්න ඔක තමයි නිවැරදි කිරීමේ සටහන වෙන්නේ. අංක 3 2026 331 දිනට ණයගති පාලන ගිණුමේ ශේෂය 125000යි.
එදිනට 15000ක ශේෂයක් අයකරගත නොහැකි ලෙස කපා හැරිය යුතුවත් එය ගිනුම්ගත කර නැත. එනම් පැහැදිලි බොල් ණය 15ක් ගිනුම්ගත කළා නැහැ. ඒ නිසා බොල් ණය වියදම 15ක් හඳුනා ගන්න ඕනේ. ණය ගැතියට 15ක් බැර වෙන්න ඕනේ. නේද? 15ක් බැර වෙන්න ඕනේ. මේකත් එක්ක බැඳිච්ච තවත් වරදක් තියෙනවා. ඒ තමයි මේය නොසලකා. ඒ කියන්නේ මේ බොල් ණය කපා හැරීම නොසලකා තමයි සිර 10ක් අඩමණ ණය වෙන් කරලා තියෙන්නේ. අපි සමාගම් ගිනුම් කරණයට ආවට පස්සේ ඔකට කියනවා හානි කරන ලාභය කියලා නේද? දෙකම එකයි. හානි කරන ලාභ සඳහා ඉඩ හැරීමයි අඩමණ ණය වෙන් කිරීමයි දෙකම එකයි. ඒතර මේක නොසලකා තමයි සිර 10ක් වෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ණය ගැතියා බැර වෙන්න ඕනේ, බැර කරලා තිබුණේ නැහැ. එතකොට ඒ බැර කරන්නේ නැතුව තමයි ණය ගැතියගෙන් අඩමණ ණය වෙන් කළේ. ඒ කියන්නේ මේ 15ට නේද, මේ 15ට 10%ක් කියන්නේ 1.5ක් වැඩිපුර වෙන් කරලානේ. නේ මේ 15ට 10%ක් කියන්නේ 1.5ක් වැඩිපුර වෙන් කරලා තියෙන්නේ. ඊළඟ එක අයින් කරන්න ඕනේ දැන්. මොකද වෙන්නේ? වියදමක් අඩු වෙනවනේ. අඩමාන ණය ගිනුම නැත්තම් හානි කරන ලාභ ගිනුම බැර නේද? 1.5යි. අඩමාන ණය සඳහා ඉඩ හැරීම නැත්තම් වෙන් කිරීම හර 1.5යි. ඔන්න ওই ටික තමයි එන්නේ. දැන් අපින් අහන්නේ ප්‍රශ්න අංක 1 අහන්නේ. දැන් අතර මේ එක ප්‍රශ්නයක් ගත්තාම ප්‍රශ්න කීපයක් වගේ ප්‍රශ්න තියෙනවා. මම දැන් මේ පුහුණු වෙන්න අවිනිශ්චිත ගිනුමේ ශේෂය අහනවා, තිබුණ ශේෂය. එහෙනම් ඒකෙන් අපිට පිළිතුරක් තනි කරගන්න පුළුවන් වේවි. අපි දැක්ක අවිනිශ්චිත ගිනුමට බලපාන්නේ මෙන්න මේ දෙවෙනි එක විතරයි නේද? ඒතර අවිනිශ්චිත ගිනුමේ හර පැත්තේ තමයි 40ක් තිබුණේ. ඒක ඉවත් කරන්න තමයි අවිනිශ්චිත ගිනුම බැර කරේ. ඒ නිසා අවිනිශ්චිත ගිනුමේ තිබුණ ශේෂය වෙන්නේ හර පැත්තේ 40ක්. එවැනි පිළිතුරක් තියෙනවද? ඒ කියන්නේ පිළිතුරු අංක 1. ඕන දැන් මේක බෝනස් ප්‍රශ්නයක්. Tamanṭa විශ්වාසයි නම් ඈ. මොකද අවිනිශ්චිත ගිනුමේ තිබුණ ශේෂය 40000ක් හර කියන එක තියෙන්නේ එක පිළිතුරයි. ඒ කියන්නේ ඒක තමයි පිළිතුර වෙන්න ඕනේ. ඊළඟ එක හොයන්න ඕනෙත් නැහැ. හැබැයි Tamanṭa 100%ක විශ්වාසයක් තියෙන්න ඕනේ. 100%ක විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි ගණනය කරමු ඊළඟ පිළිතුරත් ලාභයට වන ශුද්ධ බලපෑම. මොකද මේ සාකච්ඡාවෙන් ඔබ යම් දෙයක් ඉගෙන ගන්න ඕනේ. සමහර විට පාඩම් මතක් වීමක් වෙන්න පුළුවන්, අලුත් ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒකත් සාකච්ඡා කරන්න. නමුත් විභාගෙදී Tamanṭa තමන්ව ෂුවර් නම් විශ්වාසයි නම් ඒ පිළිතුරු ලකුණු කරාට කමක් නැහැ. මොකද විභාගය කියන්නේ මම පටන් ගත්තේ දැනුමත් එක්ක කරන තරඟයක් වගේම කාත් එක්ක කරන තරඟයක්ද? කාලයත් එක්ක කරන තරඟයක්. ඒ නිසා ওই දෙකම ජයග්‍රහණය කරොත් තමයි විභාගය ජය ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ගිනුම්කරණය ප්‍රශ්න පත්‍රයේ. දැන් අපි බලුවොත් එහෙම ලාභයට වෙන ශුද්ධ බලපෑම. දැන් ලදවට්ටම් කියන්නේ ආදායමක්. ලදවට්ටමක් අපි හඳුනා ගන්න ඕනේ. ඒ නිසා ලාභය 1.5කින් වැඩි වෙනවා නේද? ලදවට්ටම් කියන ආදායම නිසා. ඊළඟට ණය කියන්නේ වගකීමක්නේ. පොලිය කියන්නේ වියදමක්. පොලිය කියන්නේ වියදමක්. ඒ නිසා ලාභය 12කින් අඩු වෙනවා. අවිනිශ්චිත ගිනුම කියන තාවකාලික ගිනුමක්. බොල් ණය කියන්නේ වියදමක්. ඉන්සලාභයේ නැවත 15කින් අඩු වෙනවා. ණයගැති කියන වත්කමක් ලාභයට බලපාන්නේ නැහැ නේද? අඩමණ ණය ඉඩහැරීම වෙන් කිරීම කියන මොන ගිනුමක්ද? වත්කම් ගිනුමක්. ඉන්සලාභයට බලපාන්නේ නැහැ. අඩමණ ණය කියන්නේ වියදම් ගිනුමක්. වියදම් ගිනුමක් බැර වෙලා තියෙන්නේ. ඉන්සා වියදමක් අඩු වුණා ලාභයට එකතු වෙන්න ඕනේ. එතකොට අඩු වෙනවා 27ක්, එකතු වෙනවා 3ක් නේ? මේ දෙක එකතුව 27යි අඩු වෙනම ධන 3යි. ඍණ 27ෙන් ධන 3යි කියන්නේ ලාභය 24කින් අඩු වෙනවා. ඒ නිසා පිළිතුරු අංක 1 කියන එක තහවුරු කරගන්න පුළුවන්. Tamanṭa අර පළවෙනි පිළිතුර ෂුවර් නැත්තම් විශ්වාස නැත්තම් තව විදිහකින් තහවුරු කරගන්න පුළුවන් මේ ආකාරයෙන්. ඒ නිසා පිළිතුරු අංක වෙන්නේ 1. ප්‍රශ්න අංක 17. ව්‍යාපාරයක 2020/3/31 කින් අවසන් මාසය සඳහා ගනුදෙනු දීලා තිනවා. ඔකත් බහුලව අපෙන් පරීක්ෂා කරන ප්‍රශ්නයක්. ඔය වැට් ආශ්‍රිත සහ ජර්නල් ආශ්‍රිත ගනුදෙනු. අපෙන් අහන්නේ ණයගැති පාලන ගිනුමේ ශේෂය 2020/3/31 සහ වැට් බදු වගකීම. මම
නායකති පාලන ගිනුමක් රූල් කරොත් එහෙම අපිට කියනවා 2019.04 එකට ඒ කියන්නේ ගිනුම් වර්ෂයේ ආරම්භක දවසට නායකති පාලන ගිනුමේ ශේෂය 19.04 එකට නායකති පාලන ගිනුමේ ශේෂය 120යිලු ඒ වගේම එදාට වැඩබදු වගකීම 45000ක් උනාලු එහෙනම් වැඩ පාලන ගිනුමේ වගකීමක් තියෙනවා 19.04 එකට 45ක් නේ වගකීමක් නම් බැර ශේෂයක් දැන් අපි නායකති පාලන ගිනුමට අදාළ ගනුදෙනු ටික වාර්තා කරමු විකුණුම් ජර්නලේ එකතුව 540යි 40000ක වැට් ඇතුළුව එතන නායකතියට වාර්තා වෙන්න ඕන වැට් ඇතුවද නැතුවද වැට් ඇතුව නේද ඒකත් අපිට නායකතියගෙන් ලැබෙන්න එපා එස නායකති භාවය 540කින් විකුණුම් කියලා වැඩි වෙනවා හැබැයි ඒකෙන් අපේ ආදායම 540ම නෙමෙයි නේද වැට් කියන අපේ ආදායමක් නෙමෙයිනේ කාගේද අපේ නෙමෙයින රජයේ ආදායමක් එනිසා ඒක අපිට ආදායමක් නෙමෙයි ඒක අපිට මොකද්ද වගකීමක් අපි එකතු කරගත්ත ගාන නැවත රජයට ගෙවන්න ඕනේ ඒ නිසා වැට් බදු වගකීම විකුණුම් වලින් බැර වෙනවා 540න් 40ක් වැට් ඒ නිසා වැට් පාලන ගිනුම 40ක් බැර ඊට පස්සේ ගැනුම් ජර්නල් එකතුව තියෙන්නේ ගැනුම් ජර්නල් එකතුව නායකති පාලන ගිනුමට බලපාන්නේ නැහැ හැබැයි ගැනුම් ජර්නල් එකතුව 324 ඇතුළේ තියෙන වැට් එක යදෝම් මත බද්දක් ඒක මේ නිමෝම් මත බද්දට හිලව් කරගන්න පුළුවන් මං ඉස්සලත් අවස්ථාවක කිව්වා ඒ නිසා ඒක මොකද්ද වත්කමක් ඒ නිසා ගැනුම් මත වැට් එක 24ක් තියෙනවා ඒක නිමෝම් මත බද්දෙන් හිලව් කරගන්න පුළුවන් කියන වත්කමක් ඒ නිසා වැට් පාලන ගිනුම හර මුදල් ලැබීම් ජර්නලේ නායකති විශ්ලේෂණ තීරුව එකතු 180යි ඒ කියන්නේ නායකතියන්ගෙන් ලැබිච්ච මුදල එහෙනම් නායකති පාලන ගිනුම බැර 180යි මුදල් 3000ක වට්ටම අඩු කරලා පසු ඒ කියන්නේ මුදල් ලැබීම් ජර්නලේ තියෙන වට්ටම මොකද්ද මුදල් ලැබීම් ජර්නලේ තියෙන වට්ටම දුන් වට්ටම් එහෙනම් දුන් වට්ටම් 3000යි ඔච්චරයි දැන් අපි තුලනය කරොත් එහෙම නායකති පාලන ගිනුමේ හර පැත්ත එකතුව 660යි 660න් 183ක් අඩු කරපුවම 7යි 5න් 8ක් 7යි නේද 5න් 1ක් 4යි 477යි බලමු උත්තරයක් තියෙනවද කියලා 477යි උත්තර දෙකක් තියෙනවා නේද දෙක හෝ හතර වැඩබදු වගේ කිමත් වෙන්න පුළුවන් බොහොම පහසුයි බැරපැත් එකතුව 85යි 85න් 24ක් අඩු කරාට පස්සේ 1යි 61යි නේද එහෙනම් වැඩබදු වගේ කිම 61යි උත්තරේ වෙන්නේ අංක 2 උත්තරේ අංක 2 ප්‍රශ්න අංක 17 සහ 18ට පොදු තොරතුරු දීලා තියෙන්නේ අපෙන් අහන්නේ ඒකත් වෙනස් ආකාරයක ප්‍රශ්නයක් මේ 2020යි 331කින් අවසන් වර්ෂයේ අතිරික්තය සහ වත්කම් වල සිදු වී ඇති වෙනස. වත්කම් වල සිදු වී ඇති වෙනස. හරි. අපිට ගන්න පුළුවන් අතිරික්තය කියන්නේ අපි දන්නවා ආදායමෙන් වියදම අඩු කරාට පස්සේ ඉතිරිය නේද? අතිරික්තයනේ. ලාභ අරමුණු කරනගත් ව්‍යාපාරයක අතිරික්තය. අපි දන්නවා අතිරික්තය අපි එකතු කරනවා කොහෙටද? සමුචිත අරමුදලට. එතකොට සමුචිත අරමුදල කියන්නේ එකිනෙක වර්ෂවල අතිරික්තතාවලින් ගොඩනැගෙන අරමුදලක්. දැන් මේ ගානේ බැලුවොත් එහෙම ආරම්භක දවසට 2019.31ට සමුචිත අරමුදල 500ක් තියෙනවා නේ. 19.31ට සමුචිත අරමුදල 500ක් තියෙනවා. හරිද? 2020.31 ගිනුම් වර්ෂය අග වෙනකොට මේ සමුචිත අරමුදල 720ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 220කින් වැඩි වෙලා කියන එක නේද? ඉතින් සමුචිත අරමුදල වැඩි වෙන්නේ මොකක් නිසාද ළමයි? මොකද්ද? අතිරික්තය නිසා. ඒ නිසා පිළිතුර වෙන්නේ 220. ඒ කියන්නේ 220000. උත්තරේ 1 හෝ 2. නැවතත් 150ක අවස්ථාවක් තියෙනවා නේ? 1 හෝ 2. වත් ඊළඟට අහනවා වත්කම් වල සිදු වී ඇති වෙනස. හරි.
වත්කම් වල ගානේ තියෙන තොරතුරු බැලුවොත් එහෙම මේ වගේ ආයතනයක හිමිකමට කියන්නේ මොකද්ද සමුචිත අරමුදල. ඒ කියන්නේ ආරම්භයේ හිමිකම අපි දන්නවා නේද? ඒ වගේම ගානේ ඔබ බැලුවොත් තියෙනවා ආරම්භයේ දැන් හිමිකම දන්නවා මුළු වගකීම් ටිකක් දෙනවා. මුළු වගකීම් ටික දෙනවා ආරම්භයේ 80ක් තියෙනවා. සමීකරණ අපි කතා කරේ ඉස්සෙල්ලා හිමිකම දන වගකීම් සමානයි මොකටද? හිමිකමයි වගකීමයි සමාන වෙන්නේ වත්කම් වලට නේ. එහෙනම් වත්කම් හොයාගන්න පුළුවන් ආරම්භයේ තිබුණ 580ක්. 580ක්. අවසන් වෙනකොට වගකීම මුළු වගකීම තියෙනවා 140ක්. එහෙනම් හිමිකම නැත්නම් සමුචිත අරමුදල 720යි වගකීම 140යි කියන අවසන් වෙනකොට වත්කම් 860යි. දැන් අහන්නේ මොකද්ද? කාලච්ඡේදයේ වත්කම් වල සිදුවිච්ච වෙනස. ඉතින් හරි ලේසි. මේ දෙන්නගේ වෙනස කීයද? 600යි කියන්නේ 220යි 280යි. 280කින් වැඩි වෙලා නේද? ඒ කියන්නේ පිළිතුර අංක 1. ප්‍රශ්න අංක 19ත් අහන්නේ මේකෙන්මයි. අපෙන් අහනවා 2020යි 3යි 31 දිනේ අවසන් වර්ෂයේ මුදලින් ලද සමාජික මුදල. හොඳට කියවන්න. මුදලින් ලද සමාජික මුදල. අපිට ඕක ගණනය කරගන්න පුළුවන් සමාජික මුදල් ගිණුමක් පිළියෙල කරා නම්. සමාජික මුදල් ගිණුමක් පිළියෙල කරා නම්. සමාජික මුදල් ගිණුම අපි ආරම්භක අවසන් ශේෂ ටික දාගමු. 2019යි 3යි 31ට ලැබීතු සමාජික මුදල් 20යි. ඒක අපිට වත්කමක් නේද? 20යි. 2020යි 3යි 31ට ලැබීතු සමාජික මුදල් 25යි. බැරපැත්තෙන් පහළට යන්න ඕනේ. ඊළඟට 2019 4යි 1ට එහෙම නැත්නම් 3යි 31ට කලින් ලද සමාජික මුදල් 4යි. වගකීමක්. 2020යි 3යි 31ට කලින් ලද සමාජික මුදල් 8යි. හරපැත්තෙන් පහලට යන්න ඕනේ. අපිට මුදලින් ලැබුණා නම් මේක බැර වෙන්න ඕනේ නේ. ඒක තමයි හොයන්න තියෙන්නේ. ඒක තමයි අපින් අහන්නේ. ඒතර ආදායම හොයාගන්න නැතුව මෙයා හොයාගන්න බෑ. නේද? එහෙනම් අපිට ඉස්සෙල්ලා හොයාගන්න පුළුවන් මොකද්ද? සමාජික මුදල් ආදායම කීයද? උපචිත පදනමට ආදායම කීයද? ගාන තොරතුරක් තියෙනවා බලන්න. 2020යි 3යි 31කින් අවසන් වර්ෂයේ මේ සමිතියේ මුළු වියදම 50යි. ඒ වගේම සමාජික මුදල් හැර වෙනත් ආදායම් 20යි. හරිද? එහෙනම් අපිට පැහැදිලි නේද පුංචි ආදායම් ප්‍රකාශනයක් නැත්නම් ආදායම් වියදම් ගිණුමක් ගැහුවොත් අපිට සමාජික මුදල් ආදායම හොයාගන්න පුළුවන් වෙන්නේ නේද? මොකද මුළු වියදම කීයද? මුළු වියදම තියෙනවා 50ක්. අපිට ආව අතිරික්තය කීයද? 20යි. අතිරික්තය කියන්නේ ආදායම වැඩි වියදමට වැඩි. ඒ නිසා අතිරික්තය මේ පැත්තෙන් එන්නේ නේද? අතිරික්තය. පැහැදිලි නේ? අතිරික්තය එන්නේ හර පැත්තෙන් නේ. ආදායම වැඩි වෙන්න එපා වියදමට වැඩි. ඒ වගේම සමාජික මුදල් ආදායම හැර අනෙකුත් ආදායම් කීයද? අනෙකුත් ආදායම් තියෙනවා 20ක්. ඒ කියන්නේ සමාජික මුදල් ගිණුමෙන් ලැබෙන සමාජික මුදල් ආදායම කීයක් වෙන්නේ නැද්ද? හරපැත් එකතුව 270යි 270න් 20ක් අඩු කරපුවම 250යි නේ. 250 තමයි මොකද්ද? උපචිත පදනමට සමාජික මුදල් ආදායම. ඒක තමයි මෙන්න මේ සමාජික මුදල් ගිණුමෙන් එන්නේ 250යි. එතකොට දැන් අපිට මේක තුලනය කරොත් මෙයාව හොයාගන්න පුළුවන්. එහෙනම් හරපැත් එකතුව 278යි 278න් 25යි 29ක් අඩු කරපුවාම 249ක්. ඔව්. උත්තරේ යනුව වෙන්න ඕනේ. පහ. පිළිතුරු අංක පහ. ප්‍රශ්න අංක 20 ටිකක් ගණනය කිරීම ගොඩාක් තිබුණ නිසා තියරි ප්‍රශ්නයක් තියෙන්නේ. ප්‍රශ්න අංක 20 අපෙන් අහන්නේ දේපල පිරිත සහ උපකරණ ප්‍රමිතිය අනුව පහත කුමන ප්‍රකාශය නිවැරදි නොවේද? දැන් ඔක හරියට කියුවේ නැත්නම් නිවැරදි වේද වගේ දැක්කොත් එහෙනම් මොකද වෙන්නේ?
ඔක්කෝම ටික කියවල බලයි ආය තේරෙන්නේ නැන්නේ කියලා. එතකොට කාලය අපතේ ගිහිලා නේ. එසා කියවනකොටම හොඳට අවබෝධින් කියවන නිවැරදි නොවේද? ඒ කියන්නේ මොකක්ද අහන්නේ? වැරදි ප්‍රකාශය අහන්නේ. අන්න ඒක හොඳට තේරුම් අරගෙන උත්තරේ හොයන්න. ඉඩම් වල පළදා ජීව කාලය අසීමිත නිසා ෂය නොකෙරේ. හරි. වැරදි නෑ. දෙක. දේපල පිරිතහ උපකරණ හඳුනා ගැනීමේදී පිරිවැයට මිනුම් කරණේ කරේ. ඒකත් හරි. තුන. දේපල පිරිතහ උපකරණ ෂය අනු වත්කමක ෂය කළ හැකියාගේ එහි පළදා ජීව කාලය පුරා ක්‍රමානුකූලව බෙදා හැරීම. ඒකත් හරි. හතර. දේපල පිරිතහ උපකරණ ප්‍රථම ප්‍රත්‍යාගරණයෙන් ඌනතාවයක් ඇති වුවහොත් එය ලාභලාභ ගිනුමට වේදමක් ලෙස හඳුනාගත යුතුයි. ඒකත් හරි. ප්‍රථම ප්‍රත්‍යාගරණයෙන් ඌනතාවයක්. ඒක වේදමක්. එහෙනම් පහණි වෙන්න ඕනේ. නිකන් බලමු අපි. වර්ෂයකට වඩා වැඩි කාලයක් භාවිත කළ හැකි කුලියට දීමේ පරමාර්ථයෙන් තියෙන ස්පර්ශවත්කමක්. ස්පර්ශ කළ හැකි වත්කමක්. හරි නේද? වර්ෂයකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ස්පර්ශ කරන්න පුළුවන්. හැබැයි කුලියට දීමේ පරමාර්ථයෙන් තියෙන. ඒ කියන්නේ කුලි රත සේවා ආයතනයක වාහන වගේ ඒක දේපල පිරිත උපකරණයක් නේ හඳුනා නොගනී කියලා කියන්නේ නේ ඒක දේපල පිරිත උපකරණයක් හඳුනා නොගනී කියන ප්‍රකාශය අසත්‍යයි එහෙම නැත්නම් වැරදි එනිසා පිළිතුර අංක 5 21 රංග ව්‍යාපාරයේ යන්ත්‍ර හා සම්බන්ධ තොරතුරු දීලා තියෙනවා 2019.4 එකට යන්ත්‍රවල පිරිවැය 800,800 දහස් වලින් ගත්තොත් මිලදී ගත්ත දවස 2017.31 සුන්බුන් නගයක් නොමැත නැත අපිට කියනවා 2019.41 ඒ කියන්නේ ගිනුම් වර්ෂයේ ආරම්භක දවසේ 600කට මේ යන්ත්‍ර ප්‍රත්‍යාකරණය කරනවා ආරම්භක දවසේමයි මෙමෙ යන්ත්‍ර අත්පත් කරගැනීමේදී පළදා ජීව කාලයේ වසර 5ක් ලෙස තීරණය කළද 2019.41 වන විට එහි ඉතිරි පළදා ජීව කාලයේ වසර 4ක් ලෙසත් සුන්බුන් නගයක් නොමැති ලෙසත් ඇස්තමේන්තු කරනලු අපෙන් අහන්නේ යන්ත්‍රය එතන ළමයි ප්‍රශ්නේ තියෙන්න ඕනේ ප්‍රශ්නේ අර ටේබල් එකකින් ගන්න ප්‍රත්‍යාගරණ අතිරික්තය හෝ ඌනතාවය ප්‍රත්‍යාගරණ අතිරික්තය හෝ ඌනතාවය තමයි අපෙන් අහන්නේ ඉතින් අපි දන්නවා ප්‍රත්‍යාගරණ අතිරික්තය හෝ ඌනතාවය ගණනය කරන්නේ වත්කමේ ප්‍රත්‍යාගණිතගෙන් ඒ තමයි 600 ඒකෙන් අඩු කරන්නේ මොකද්ද ප්‍රත්‍යාගරණය කරන දවසට මොකද්ද? ධාරණ වටිනාකම. නේද? ධාරණ වටිනාකම. ධාරණ වටිනාකම හැන්නේ කොහමද? පිරිවැය අඩු කිරීම. මේ වත්කමේ පිරිවැය 800යි. ඒකෙන් අඩු කරනවා මොකද්ද? සමුචිත ෂය. සමුචිත ෂය අපිට හොයන්න වෙනවා. ඔයාලා බැලුවොත් එහෙම මේ යන්ත්‍රය මිලදී ගත්තේ 2017.31. ප්‍රත්‍යාගරණය කරන්නේ 19.41. 17.31 ඉඳලා 19.41 වෙනකොට අවුරුදු කීයද? 18-19 කියන්නේ අවුරුදු දෙකයි. 17.31 සිට 19.41 දක්වා අවුරුදු දෙකයි. ඒ නිසා අවුරුදු දෙකක සමුචිත ෂය ගන්න ඕනේ. නේ? එහෙනම් අපි ෂය කරමු. වත්කමේ පිරිවැය 800ක් තිබුණේ මුලින් තීරණය කරපු පළදායි ජීව කාලයේ අවුරුදු 5යි. සුන්බුන් නගයක් නොමැත. එතකොට ෂය කළ හැකියාගේ 805න් බෙදුවොත් 1.36යි. 160ක් වෙනවනේ අවුරුද්දකට. ඒ වගේ 17.31 ඉඳලා 19.41 දක්වා අවුරුදු දෙකයිනේ. හරියට ගණන් කරගන්න. 17.31 ඉඳලා 18.31 කට 1යි. 19.31 කට 1යි. අවුරුදු දෙකයි. එස 160 ගානේ දෙකක් 320ක් තියෙනවා සමුචිත ෂය. එතකොට 800ෙන් 320ක් අඩු කරපුවාම 480ක් වෙයි මොකද්ද? ධාරණ වටිනාකම. ප්‍රත්‍යාගණිතගෙන් ධාරණ වටිනාකම අඩු කරපුවාම 480ක් 120ක් කියන්නේ මොකද්ද? ප්‍රත්‍යාගරණ අතිරික්තය. ඒ නිසා පිළිතුර වෙන්න ඕනේ 120ක අතිරික්තයක් කියන පිළිතුරු දෙකක් තියෙනවා. 1 හෝ 4. හරි. ඊළඟට අහනවා 2020.31. ඒ කියන්නේ තවත් අවුරුද්දක් ගියාට පස්සේ මේ යන්ත්‍රවල සමුචිත ෂය. ඔයාලා දන්නවා දේපල පිරිත උපකරණ ප්‍රමිතියට අනුව ප්‍රත්‍යාගරණයෙන් පසු සමුචිත ෂය කියලා ඉතුරු වෙන්නේ නේද? ප්‍රත්‍යාගරණයෙන් පස්සේ කරන ෂය ටික විතරයි. මොකද ප්‍රත්‍යාගරණය කරපු දවසට තිබුණ ෂය ටික අපි අයින් කරනවා. ඒ නිසා ඉතුරු වෙන්නේ ප්‍රත්‍යාගරණයෙන් පසු සමුචිත ෂය පමණයි. ඒ නිසා දැන් පැහැදිලි අපිට පුළුවන් ප්‍රත්‍යාගණිතගේ මත ෂය කරන්න ප්‍රත්‍යාගණිතගේ 600යි. සුන්බුන් නගයක් නොමැත ප්‍රත්‍යාගරණය කරපු දවසේ
දහනමේ හතරයි එක ඉතිරි පළදා ජීව කාලය පැහැදිලිව දෙනවා. ඉතිරි පළදා ජීව කාලය වසර හතරයි. එහෙනම් 604න් බෙදුවොත් 150යි. ඒ නිසා පළමු වසර අග 20:31 වෙනකොට සමුචිත ෂේ වෙන්නේ මෙන්න මේ 150. ඒ නිසා පිළිතුර වෙන්න ඕනේ අංක 4. ප්‍රශ්න අංක 21 සහ 22 සඳහා එකම තොරතුරු ටික දීලා තියෙන්නේ. අපි බලමු හවුල් ව්‍යාපාර ආශ්‍රිත ප්‍රශ්නයක් තියෙනවා. මම කිව්වා හවුල් ව්‍යාපාර වලින් ප්‍රශ්න 4ක් පමණ අපිට පළමු පත්‍රෙදි ලැබෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. හරි. ලාභ අලාභ දෙකට එකට එක අනුපාතයට බෙදා ගනිමින් සූර වීර සහ රාම් පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරයෙන් 2020:31 දින, ඒ කියන්නේ ගිණුම් මාර්ෂයේ කවද්ද? අග නේද? දින රාම් ව්‍යාපාරයෙන් ඉවත් වුණාලු. තුන්වෙනි හවුල්කරු ඉවත් වුණා කියලා කියනවා. රාම් ඉවත් වූ දින ඔහුට ගෙවිය යුතු මුළු හිමිකමෙන් කොටසක් ලෙස 200ක් මුදලින් ගෙවවලු. ඉවත් වන දවසේ ඔහුගේ හිමිකමෙන් කොටසක් ලෙස 200ක් මුදලින් ගෙවුවා. ඉතිරිය ණය ගිණුමකට මාරු කරා. ඉතුරු හිමිකම ණය ගිණුමකට මාරු කරා. 2020:31 දිනට ව්‍යාපාරයේ කීර්තිනාමය 600යිලු. රාම් ඉවත් වූ පසු සූර සහ වීර 3:2 අනුපාතයට ලාභ බෙදා ගනිමින් හවුල් ව්‍යාපාරය කරගෙන ගියා කියලා කියනවා. ලාභයේ නිවැරදිව විසර්ජනය කළ පසු එහෙත් ගැනිලි වාර්තා කිරීමට පෙර, අන්න වර්ධකුත් තියෙනවා නේද? ලාභයේ නිවැරදිව විසර්ජනය කළා, හැබැයි ගැනිලි වාර්තා කළා නැහැ. 2020:31 ජංගම ගිණුම් ශේෂ සහ 2019:41 පැවති ප්‍රාග්ධන ගිණුම් ශේෂ තියලා තියෙනවා. ඔය වගේ ප්‍රශ්න අපිට ඇවිල්ලා තියෙනවා. ඒකෙදි ගොඩාක් ළමයි පටලව ගන්නවා. ඒ නිසාම තමයි මම මේ වගේ ප්‍රශ්නයක් ඇතුළත් කරේ. හොඳට මේ ප්‍රශ්නේ කියවන්න ඕන, නැත්තම් ඔබත් මේ ප්‍රශ්නය පටලව ගන්නවා. දැන් ඔන්න අපිට දීලා තියෙන මොනවද? ප්‍රාග්ධන ගිණුම්වල ආරම්භක ශේෂ. හැබැයි ජංගම ගිණුම්වල අවසාන ශේෂ තමයි දීලා තියෙන්නේ. හැබැයි ගැනලි වාර්තා කරන්න කලින් ඒ නිසා මම ප්‍රාග්ධන ගිණුම් ටික රූල් කරගත්තොත් එහෙම හවුල්කරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ තමයි සූර වීර සහ රාම්. සූර වීර රාම් ඒ ප්‍රාග්ධන ගිණුම් වල තිබුණ ආරම්භක ශේෂය දෙනවා. ඒ කියන්නේ 19:41 ආරම්භක ශේෂ තිබිලා තියෙනවා. 1500යි 1800යි 800යි. හරි. හැබැයි ජංගම ගිණුම් වල අවසාන ශේෂ දෙන්නේ. ජංගම ගිණුම් ශේෂ දෙනවා 200යි 250යි 180යි. මේ දෙන්නේ 20:31 ශේෂ. ඒකෙන් ලාභේ නිවැරදිව විසර්ජනය කරලා තියෙනවා. හැබැයි මෙතන වරදක් තියෙනවා. හොඳට මේ ප්‍රශ්නේ කියවුවොත් මේකේ කියනවා ගැනිලි වාර්තා කරලා නැතුව, ගැනිලි වාර්තා කරන්නේ නැතුව තමයි මේ ශේෂ ටික වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපිට ඒක නිවැරදි කරගන්න පුළුවන් නේ. ගැනිලි වාර්තා කරන්න නම් මොකද වෙන්නේ? ජංගම ගිණුමට හර වෙනවනේ. ඒ කියන්නේ ජංගම ගිණුම ශේෂය මොකද වෙන්නේ? අඩු වෙනවනේ. එහෙනම් අපි ගැනිලි වාර්තා කරොත් එහෙම අපිට පහළ වාක්‍යෙන් කියනවා 2020:31 අවසන් වර්ෂයේ සූරවීර රාම් සිදු කළ ගැනිලි පිළිවෙලින් 100:80:30 නේ. එහෙනම් 100ක් අඩු කරපුවාම, 80ක් අඩු කරපුවාම, 30ක් අඩු කරපුවාම නිවැරදි ශේෂය එනවනේ නේ. කීයද? පළවෙනි කෙනාගේ 100යි, 250න් 80ක් අඩු කරපුවාම 170යි, 180න් 30ක් අඩු කරාම 150යි. ඔන්න අපි හොයාගත්ත නිවැරදි ජංගම ගිණුම් ශේෂ. දැන් මේ තුන්වෙනි හවුල්කරු ගිණුම් වර්ෂයේ අවසානයේ ඉවත් වෙනවා. ගිණුම් වර්ෂ අවසානයේ ඉවත් වෙනවා. එතකොට දැන් ඉවත් වෙනකොට අපි දන්නවා කීර්තිනාමය ගලපන්න ඕනේ. කීර්තිනාමය දීලා තිනවා ඉවත් වෙන දවසට 600ක්. එහෙනම් අපි කීර්තිනාමය බැර කරන මොන අනුපාතයටද? පැරණි අනුපාතයට නේද? පැරණි අනුපාතය 2:1:1. එකෙන් එකතුව 2:1:4. 604න් බෙදුවොත් එහෙම කීර්තිනාමය එක ලාභ කොටසකට 150යි. හරිනේ. 150 වේ දෙකක් 300යි. 150 වේ එකක් 150යි. 150 වේ එකක් 150යි. පැරණි ලාභ ලාභ අනුපාතයට බැර කරන්න. නව ලාභ ලාභ අනුපාතයට කීර්තිනාමය හරවෙන්න ඕනනේ. නව ලාභ ලාභ අනුපාතේ රාම් නැහැ. ඉවත් වුණානේ. නව ලාභ ලාභ අනුපාතයේ තියෙනවා 3:2. එතකොට 600 කීර්තිනාමය 5න් බෙදුවොත් නේද?
හයසීය පහෙන් බෙදුවොත් එකලාභ කොටසකට 120යි. ඒ වගේ තුන්ගුණයක් කියන 360යි. ඒ වගේ දෙගුණයක් කියන 240යි. මොකද ලාභ අනුපාතය 3ට 2යි. ඔන්න කීර්තිනාමය වර්තා කරා. ඊට පස්සේ අපි දන්නවා ඉවත් වෙනකොට ඒ ඉවත් වෙන දවසට හවුල් කරුවාගේ තියෙන ජංගම ගිනුම ශේෂය ඒකත් හිමිකමේ කොටසක්නේ මතකනේ ඉස්සල ගානක් අපිට හම්බ වුණා ඒ ශේෂය මාරු වෙන්න ඕන කොහෙටද ප්‍රාග්ධන ගිනුමට එහෙනම් ජංගම ගිනුමෙන් අයින් කරන්න ඒ කියන්නේ ජංගම ගිනුම අහර ප්‍රාග්ධන ගිනුමට බැර වෙනවා ජංගම ගිනුම රාම්ගේ කී 250යි 150යි ඊට පස්සේ කියනවා මෙයා ඉවත් වෙන දවසේ ඒ කියන රාම් ඉවත් වෙන දවසේ මුදලින් 200ක් හිමිකම ගෙව්වා. ගෙව්වට පස්සේ මුදල් ගිනුමට බැර 200යි රාම්ගේ ප්‍රාග්ධන ගිනුම 200ක් හර. නේ හිමිකමෙන් කොටසක් ගෙව්වා. දැන් අපිට මේක තුලනය කරන්න පුළුවන්. දැන් ප්‍රාග්ධන ගිනුම තුලනය කරොත් එහෙම ඉස්සල මහන්නේ අපෙන් ප්‍රශ්නය රාම්ගේ ණය ගිනුමේ ශේෂය. ඒ කියන්නේ මොකද්ද? මේ හිමිකම තියෙනවා මුළු හිමිකම යාට ගෙවන්න ඕන 800යි 950යි 1000යි 1100යි 1100න් අපි එදාම 200ක් මුදල් ගෙව්වා. ඉතුරු ටික කොහෙටද මාරු වෙන්න ඕනේ? ණය ගිනුමකට මාරු වෙන්න ඕනේ. ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ 900. ඒ නිසා ප්‍රශ්න අංක 22ට උත්තරය 900. ප්‍රශ්න අංක 23. අපෙන් අහනවා 2020යි 331ට හවුල් ව්‍යාපාර හිමිකම මම ඉස්සෙල්ලත් කිව්වා හවුල් ව්‍යාපාරයක හිමිකම කියන්නේ ප්‍රාග්ධන ගිනුම් සහ ජංගම ගිනුම් කියන දෙකේම එකතුව නේ. එහෙනම් අනිත් දෙන නිතරු වෙන්නේ. දැන් මෙයා තවදුරටත් හවුල් කරුවෙක් නෙමෙයි. ඒ නිසා මෙයාගේ එකතුව 1800යි. මෙයාගේ එකතුව 1950යි. 1800ෙන් 360ක් අඩු කරපුවාම 1440යි. 1950ෙන් 240ක් අඩු කරපුවාම 10යි. 1700 අහන්න අපෙන් හිමිකම හිමිකම කියන්නේ මොකද්ද ප්‍රාග්ධන සහ ජංගම ගිනුම් කියන ඔක්කොගෙම එකතුව එහෙනම් 1440යි 1710යි කියන්නේ ප්‍රාග්ධන ගිනුම් වල එකතුව ජංගම ගිනුම් වල මේ දෙන්නගේ එකතුව 100යි 170යි මේ ටික එකතුව ගන්න ඒ තමයි 20යි 331 දිනට හිමිකම වෙන්නේ 0යි 5යි 7යි 12න් දෙක තමයි එකක් ඉදිරි 5යි 12යි 14න් 1යි 3420යි. ඔකේ පිළිතුරක් ඇත්තටම ලකුණු වෙලා නැහැ. මං ඉස්සෙල්ලා කිව්වා මේ වගේ වැරදි තියෙන්න පුළුවන්. මොකද මම ටිකක් කාර්ය බහුල අවස්ථාවක තමයි මේ පේපර් එක ඔයාලා වෙනුවෙන් හැදුවේ. ඒ නිසා පිළිතුරු අපි ලකුණු කරගමු 3420යි කියලා කැමති එකක් ලකුණු කරගන්න. අපි හැමෝම එකක් ලකුණු කරගමු. තුන්වෙනි පිළිතුර වගේ. ඒ නිසා මං උත්තරේ ලියනවා. පිළිතුර 3420ක් කියලා ලකුණු කරගෙන අපි ඒ පිළිතුර මාක් කරගන්න පුළුවන්. හරි ප්‍රශ්න අංක 24 නැවත ටිකක් සහනයක් ලැබෙන ප්‍රශ්නයක්. ඇයි ඒ? තියරි ප්‍රශ්නයක්. 22 උත්තරේ 22 උත්තරේ 1. 22 උත්තරේ 1 23 තමයි අපි ගණනය කළේ 3420. ඔව්. ඔබ ළඟ හිටියනම් සජීවීව හිටියනම් මට ඔක කියනවා. නමුත් සජීවීව නෑ. අපි ඉන්නේ අන්තර්ජාලය ඔස්සේ නේද? හොඳයි. ඒ වගේම අපි ප්‍රශ්න අහන්න කාලය යොමු කරේ නැහැ. කාලය නොමැති නිසා. නමුත් මම හිතනවා මේ කතා කරපු දේවල් පැහැදිලි ඇති කියලා. මොකද ඔබ බොහොම සූදානමින් දැන් ඉන්නේ. විභාගෙට තව සති දෙකයි. නේද? ඒ නිසා ඒ තරම් සූදානමින් ඉන්නකොට ගොඩක් ප්‍රශ්න නැතුව ඇති. හරි. ප්‍රශ්න අංක 24. SLFRS 15 ගනුදෙනුකරුවන් සමග ඇතිවන අයබාරය කියන ප්‍රමිතියට අනුව අයබාරය හඳුනා ගැනීමට ඉටු වී නොතිබිය යුතු නිර්ණායකය වළංගු ගිවිසුමක් තියෙන්න ඕනේ එක තියෙන්න ඕනේ කාර්ය සාධන බැඳීම් හඳුනා ගන්නත් ඕනේ ගනුදෙනුවේ ප්‍රතිෂ්ඨාව මුදලින් ලැබිලා තියෙන්න ඕනේ නැහැ ඒ කියන්නේ ලැබිලා තියෙන්න ඕනේ නැහැ එහෙමනම් අපිට ණයට විකුණුම් මේ හඳුනා ගන්න බෑනේ නේ ගනුදෙනුවේ මිල ලැබිලා තියෙන්න ඕනේ නැහැ ආදායම හඳුනා ගන්න නේද අපි උපචිත පදනමට හඳුනා ගන්න. ඒ නිසා අවශ්‍ය නොවන නිර්ණායකය තමයි 3. ගනුදෙනුවේ ප්‍රතිෂ්ඨාව ලැබී තිබෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා පිළිතුර 3. ප්‍රශ්න අංක 25. 2020යි 331 දිනට ව්‍යාපාරයක භෞතික තොගය. භෞතික කියන්නේ මොකද්ද?
ව්‍යාපාරයේ තියෙන තොගේ නේද? දකින්න තියෙන අල්ලන්න පුළුවන් තොගේ. තොගේ පිරිවැය 600ක් විය. එම තොගේ ඇතුළත් පිරිවැය 200ක තොගයිතමයක් හානි වෙලාලු. එය 15000ක වියදමක් දැරීමෙන් පසු 160000කට විකිණිය හැකි බවට ඇස්තමේන්තු කරලා තියෙනවා. ඔන්න අපි එකකින් බලමු. අපෙන් අහන්නේ මොකද්ද බලන්න? අපෙන් අහන්නේ 2026 3/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වීතු තොගය. ඒ කියන්නේ මොකද්ද ළමයි? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දාන්නේ තොගේ වත්කමක් ලෙස නේද? මතකනේ පිරිවැය හෝ සුද්ධ උපලද්දකින් අඩු වගේට තමයි තොගේ වත්කමක් ලෙස දාන්නේ. එතකොට දැන් ව්‍යාපාරයේ භෞතික තොගය තියෙනවා 20/3/31 600ක්. හැබැයි ඔය 600 ඇතුලේ තියෙන මේ භෞතික තොගය, භෞතික කියන්නේ අපිට දකින්න පුළුවන් තොගේනේ ව්‍යාපාර ස්ථානේ. මේකේ තියෙනවල පිරිවැය 200ක තොගයක් හානි වෙලා. ඒ හානි වෙච්ච තොගේ සුද්ධ උපලද්දක අපිට ගණනය කරන්න පුළුවන් රුපියල් 15000ක වියදමක් දැරීමෙන් පසු 160කට විකුණන්න පුළුවන්. ඒ කියන්නේ සුද්ධ උපලද්දකය 160න් 15ක් අඩු කරුවම කීයද? 145යි නේ. ඒතර මේ දෙකෙන් අඩු වගේ මොකද්ද? සුද්ධ උපලද්දකය. ඒ ගානටනේ වත්කම හඳුනගන්නේ. හරි. ඊට පස්සේ මේ 600න් 200ක අපි හඳුනගත්තේ සුද්ධ උපලද්දකය. ඉතුරු ටික හොඳ තොගේනේ. නේ. එහෙනම් ඉතුරු ටික 600න් 200කින් වුණාම කීයද? 400යි. ඒකත් එනවා. ඔන්න දැනට උත්තරේ වෙන්න ඕනේ මේ දෙක එකතුව නේද? ඒ තමයි වත්කම. ඊට අමතරව තවත් ගැළපීමක් එනවා. ඒ තමයි ව්‍යාපාරයේ නියෝජිතයෙකුට යවා ඇතත් විකිණීමේ හෝ ආපසු එබීමේ පදන මතකතිනේ. නියෝජිතයෙකුට යවලා තියෙනවා. හැබැයි 2026/3/31 වෙනකොට නියෝජිතයා විකුණා නොමැති. ඒ කියන්නේ ගනුදෙනු කරුවන්ට විකුණලා නැහැ. තොගේ විකුණුම් මිල 300යි. ඒකත් ව්‍යාපාරයට අයිති තොගයක් නේ. නියෝජිතයා ගාව තියෙන්නේ විකුණන්න නැත්නම් අපසෙවන්න කියලානේ. ඒතර නොවිකිණී තින තොගය ව්‍යාපාරික සත්තුගයක්. ඒක භෞතික තොගය තුල තිබුණේ නැහැ. මොකද ඒක තිබුණේ නියෝජිතයාගේ ව්‍යාපාරේ. හැබැයි ඒකේ විකුණුම් මිල නේ? විකුණුම් මිල තියෙනවා කීයද? 300ක් තියෙනවා. අපි දන්නවා තොගේ වාර්තා කරන්න විකුණුම් මිලට නෙමෙයිනේ, පිරිවැයටනේ. නේද? ඒතර මේක පිරිවැය හොයාගන්න ඕනේ. පිරිවැය කී දෙන්නේ? පිරිවැය වෙන්නේ අපිට විකුණුම් මිල 300 දන්නවා. අපිට කියනවා මේ භාණ්ඩවල විකුණුම් මිල ලකුණු කරලා තියෙන්නේ පිරිවැයට සිර 25ක් එකතු කරලා. ඒ කියන්නේ මේ තියෙන්නේ පිරිවැයට සිර 25ක් එකතු කරා කියන්නේ 125 නේ නේද? එහෙනම් පිරිවැය කියන්නේ 100 නේ. පිරිවැය 100යි නම් විකුණුම් මිල 125යි නේද? ඒතර මේ තියෙන්නේ 125. 125න් බෙදලා 100න් වැඩි කරා නම් අපිට පිළිතුරක් ඒ නියෝජිතයා ගාව තියෙන තොගයේ මොකද්ද? පිරිවැය 240ක් එනවා. ඒකත් අපිට අයිති තොගයක් නේ. ඔය තුනේම එකතුව කීයද? 145, 400, 240. ඔය තුනේ එකතුව තමයි අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දක්වන්න ඕන පිරිවැය තොගේ පිරිවැය තොගේ යගේ. එතකොට 5යි 8යි 5යි 2යි 7යි 785යි. එනිසා පිළිතුරු අංක 4. හරි. ප්‍රශ්න අංක 25 26 27 සඳහා තියෙන්නේ එකම තොරතුරු ටිකක්. අපෙන් අහන්නේ අනුපාත ආශ්‍රිත ප්‍රශ්න කීපයක් සහ අවසන් ප්‍රශ්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ආශ්‍රිත ප්‍රශ්නයක්. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නය තොග පිරිවැටුම සහ ශුද්ධ ලාභ අනුපාතය. මම අනුපාත ටික ලියාගත්තොත් එහෙම අපි දන්නවා තොග පිරිවැටුම ගණනය කරන්නේ කොහමද? විකුණුම් පිරිවැය බෙදනවා මොකෙන්ද? සාමාන්‍ය තොගෙන්. ඊට පස්සේ අපෙන් අහන්නේ ශුද්ධ ලාභ අනුපාතය. ශුද්ධ ලාභ අනුපාතය හොයන්නේ ශුද්ධ ලාභයේ බෙදනවා මොකෙන්ද? විකුණුම් වලින් වැඩි කරනවා
සීයෙන් නේද? ඊට පස්සේ තවත් අපෙන් අහනවා කොටසක ලාභාංශය. කොටසක ලාභාංශය හොයන්නේ අපි ලාභාංශ ලෙස ගෙවුව ප්‍රමාණය බෙදනවා මොකෙන්ද? කොටස් සංඛ්‍යාවෙන්. ඊට පස්සේ තවත් අනුපාතයක් අහනවා හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය. හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය නේ. සමීකරණ ටික දැන් මතක් කරගෙන නැත්තේ. හැබැයි සමහර ළමයි ඉන්නවා මේ දැන් ඕවා මතක තියාගන්නේ. හේතුව ගිනුම් කරනේ විෂය තියෙන අගනේ. ඒ ළමයි මේ දවස්වල පාඩම් කරන අනිත් විෂයන්. ඒ නිසා මතක නැතුව ඇති. ඒ නිසා මම ලියනකොට ලියාගන්න. හිමිකම මත ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්නේ ශුද්ධ ලාභය බෙදනවා හිමිකමෙන් නේද? වැඩි කරනවා 100. දැන් මතක් වෙනවා ඇති. හරි. අපිට මේ තොරතුරු ටික හොයාගන්න පුළුවන් නම් අනුපාත ටික පහසුවෙන් ගණනය කරන්න පුළුවන්. දැන් අපිට ඕනේ ඉස්සෙල්ලම විකුණුම් පිරිවැය. හැබැයි ගානේ බැලුවොත් එහෙම අපිට දීලා තියෙන්නේ ගැනුම්. හැබැයි අපි දන්නවා පහලින් ණය හිමි ශේෂය දන්නවා. නේ? ඒ වගේම තොගය දන්නවා. තොගය දන්න නිසා අපිට විකුණුම් පිරිවැය හොයාගන්න පුළුවන් නේ? මතකද විකුණුම් පිරිවැය ගණනය කරන විදිය? ආරම්භක තොගයට නේද? ගැනුම් එකතු කරලා අවසන් තොගය අඩු කරාට පස්සේ මොකක්ද දෙන්නේ? විකුණුම් පිරිවැය ලැබෙනවා. හරිනේ? ආරම්භක තොගයේ ව්‍යාපාරයේ ආරම්භක තොගයේ 400ක් තියෙනවා. ගැනුම් දීලා තියෙනවා 2300ක්. අවසන් තොගය 600යි. එතකොට ශුද්ධ වශයෙන් 200ක් අඩු වෙනවනේ. 2100ක් වෙනවා මොකද්ද? විකුණුම් පිරිවැය. නේ 2100ක් විකුණුම් පිරිවැය. ඔන්න අපි හොයාගත්ත විකුණුම් පිරිවැය 2100. දැන් අපිට ඕනේ සාමාන්‍ය තොගය. සාමාන්‍ය තොගය කියන්නේ මොකද්ද? බොහොම පහසුයි. ආරම්භක තොගය දන අවසන් තොගය බෙදීම 2. ඒ කියන්නේ 400 දන 600 බෙදනවා 2කින්. 400යි 600යි 1000යි. 1000 දෙකින් බෙදුවොත් 500යි. එතකොට මමත් කැල්කියුලේටර් එක පාවිච්චි කරන්නම්. ඔයාලටත් පුළුවන් නේද? 2100 500ෙන් බෙදුවොත් උත්තරේ 4.2යි. වාඩ සංඛ්‍යාවක් වෙනවා 4.2. හරි. ඊට පස්සේ ශුද්ධ ලාභ අනුපාතය හොයන්නේ ශුද්ධ ලාභයේ බෙදීම විකුණුම්. විකුණුම් දන්නවා අපිට ගානේ දීලා තිනවා කෙලින්ම 8000යි. ශුද්ධ ලාභය අපිට හොයන්න වෙනවා නේ. ඔයාලා බැලුවොත් එහෙම ශුද්ධ ලාභය හොයනකොට විකුණුම් දන්නවා 8000යි. දැන් අපි හොයාගත්ත විකුණුම් පිරිවැය කීද? 2100යි. ඒ නිසා දල ලාභය මේක දිගටම ගණනය කරගෙන යන්න පුළුවන්. එතකොට 5900යි මං හිතනවා මං හරි කියලා. ඒකට බලන්න අනිකුත් මෙහෙයුම් ආදායම් තියෙනවා. ඒ කියන්නේ වෙනත් ආදායම් තියෙනවා 300ක්. එකතු කරන්න. ගැනුම් හැර අනිකුත් වියදම් සියල්ල දීලා තියෙනවා ෂේ 400යි, බදු 200යි, පොලි 150යි ඔක්කොමත් එක්ක ගැනුම් හැර 5200ක් දීලා තිනවා. ඒතර අනිකුත් මෙහෙයුම් වියදම් 5200ක් අඩු වෙන්න ඕනේ. දැන් මොකද්ද හොයාගන්න පුළුවන්? ශුද්ධ ලාභය. 5900 300ක් එකතු කරනම 6200යි නේද? 8000ෙන් 2100ක් අඩු කරපුවම නම් 5900 දල ලාභය. ඒකට එකතු වෙනවා 300ක් වෙනත් ආදායම් අඩු වෙනවා 5200ක් මෙහෙම වේදම් 1000ක් වෙනවා ශුද්ධ ලාභය. එතකොට 1000 බෙදීම 8000 වැඩි කිරීම 100 කියන්නේ 12.5. 12.5ක ශුද්ධ ලාභ අනුපාතයක් තියෙනවා. හරිද? රයිට්. ඊට පස්සේ කොටසක ලාභාංශ. ඒක හොයන්නේ කොහමද? කොටසක ලාභාංශ හොයන්න පුළුවන් ඔයාලා බැලුවොත් එහෙම එහා පැත්තේ දීලා තිනවා රඳවාගත් ඉපීම්. නේ? දැන් ආරම්භක රඳවාගත් ඉපීම් තියෙනවා 2400. මම මෙතෙන්ම ගත්තොත් එහෙම 19.41 එකට රඳවාගත් ඉපීම් තියෙනවා 2400.
එතකොට ඒකට වර්ෂේලාභය මොකද කරන්න ඕනේ? එකතු කරන්න එපා. එතකොට හරිනම් එන්න ඕනේ 3400ක්. නේද? හැබැයි අවසන් දවසට තියෙන්නේ කීයද? 20/3/31ට රඳවාගත් ඉපීම් කීයද තියෙන්නේ? 2800යි. ඒ කියන්නේ 3400ක් තිබුණ එක 2800ක් වෙලා තිනවා කියන්නේ ලාභාංශ කොච්චරක් ගෙවලද? 600ක් ගෙවලා නේද? මෙතෙන් නම් දැම්මොත් 600ක් ලාභාංශ ගෙවුවට පස්සේ තමයි 2800ක් ඇවිල්ලා තියෙන්නේ නේද? දැතර මේ තියෙන්නේ මොකද්ද අර මේ තියෙන්නේ හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනයේ තියෙන රඳවාගත් ඉපීම් තීරුවනේ. ආරම්භයේ තිබ්බා 2400ක් එකට වර්ෂීය ලාභය 1000ක් එකතු කරා. එතන 3400ක් වෙන්න ඕනේ. ඒකෙන් 600ක් අඩු කරාම තමයි 2800ක් වෙන්න ඕනේ. එතකොට 2800 දන්නවා කියන්නේ ලාභාංශ 600ක් හොයා ගන්න පුළුවන්. ලාභාංශ 600යි. දැන් අපිට ඕනේ මොකද්ද? කොටස් සංඛ්‍යාව. එතනම දීලා තියෙනවා බලන්න ප්‍රකාශිත ප්‍රාග්ධනය 4000යි, ආරම්භයේ 4000යි, අවසානයේ 4000යි, කොටසක ප්‍රතිස්ථාව රුපියල් 10යි. එහෙනම් 4000 10ෙන් බෙදුවොත් 10000 වලින් කොටස් සංඛ්‍යාව 400යි. නේ. එතකොට 1.5යිද? කොටසකට 1.5යි. ඊට පස්සේ හිමිකම මත ප්‍රතිලාභයක ලේසි දැන් ශුද්ධ ලාභය හොයාගත්තා 1000යි. දැන් බලන්නට ගානක් ලියාගෙන එනකොට පිළිතුරු පහසුවෙන් ගන්න පුළුවන්. දැන් එක ප්‍රශ්න එක පිළිතුරු පොදු තොරතුරු වලින් ප්‍රශ්න කීපයකට උත්තර ලියන්න තියෙනකොට ඒකට ටිකක් වැඩිපුර කාලය අරගෙන ගාන ලියාගත්තාම පිළිතුරු ටික ටට්ටක් ගාල ගන්න පුළුවන්. ඒ නිසා එහෙම දැන් සමහර ළමයි ගාන ටිකක් දීර්ඝ ලෙස දෙනකොට ප්‍රශ්න කීපයකට තොරතුරු දෙනකොට ටිකක් බයයි. එහෙම බය වෙන්න එපා. මොකද එතන හරියට සංවිධානය කරගත්තොත් අපිට පහසුවෙන් ඉදිරි ප්‍රශ්නට උත්තර ලියන්න පුළුවන්. දැන් මේ බලන්න ශුද්ධලාභය 1000යි. හිමිකම කියන්නේ මොකද්ද? දැන් මේ සාමාන්‍යයෙන් දීලා තියෙන සමාගමක හිමිකම කියලා කියන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය දෙන සංචිත. නේද? ඒතොර ප්‍රකාශිත ප්‍රාග්ධනය 4000යි. සංචිත වල තියෙන රඳවාගත් ඉපීම් 2800යි. ඒතොර හිමිකම කීයද? 6800යි. වැඩි කිරීම 100යි. එතකොට 1000 බෙදීම 6800 වැඩි කිරීම 100 කියන්නේ 100ට 14.7ක් පිළිතුරක් ලැබෙනවා. පිළිතුරු බලන්න තියනවද කියලා. පිළිතුරු ටික ලකුණු කරගත්ත නම් හොඳයි. මම මෙතන ලියන්නම් ඇත්තටම. තොග පිරිවැටු අනුපාතය වෙන්නේ 4.2. මම මෙතන පිළිතුරු ලියන්නම්. මොකද පිළිතුරු පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. වාර සංඛ්‍යාව 4.2යි. ඊට පස්සේ 26ටමයි. ඊට පස්සේ ශුද්ධ ලාභ අනුපාතය 12.5යි. ඊළඟට කොටසක ලාභාංශ අපිටාව 1.5ක්. එකත් ලියා ගන්න. 1.5යි. ඊළඟට හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයේ 14.7ක්. හරි, ඔය ටික ලියා ගන්න. 28ක් අහන්න අපිට ඒකෙන්මයි. මෙහියුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. දැන් අනුපාතයි මුදල් ප්‍රවාහ ප්‍රකාශනයයි කියන්නේ එකට යාබද වෙන නැත්නම් ඒකාබද්ධ වෙන මාතෘකා දෙකක්. එතකොට ඒකත් එක්ක තමයි අපි අහන්නේ. මේ ටික මැකුවොත් එහෙම අපිට වක්‍ර ක්‍රමයට මේකේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා පටන් ගන්නේ බදු පෙරලාභෙන්. බදු පෙරලාභය අපිටව බදු පසුලාභය 1000යි. බදු පසුලාභය 1000යි. එතකොට මේක බදු පෙරලාභය කරගන්න අඩු කරපු බදු වියදම එකතු කරන්න පුළුවන් නේද? බදු පසුලාභය 1000ක් ආවා. ඒකෙදි අඩු කරපු බදු වියදම එකතු කරොත් එහෙම බදු පසුලාභය එනවා. අපිට අර ගැනුම් හැර මෙහෙයුම් වියදම් කියන තැන දෙනවා බදු 200යි. ඒ කියන්නේ බදු 200ක් අඩු කරාට පස්සේ තමයි මෙතන 1000ක් ඇවිල්ලා තියෙන්නේ. ඒක නැවත එකතු කරොත් එහෙම බදු පෙරලාභය 1300ක් එනවා. හරිද?
ඊට පස්සේ අපිට ඕනේ ගැලපීම් ටික. ගැලපීම් ටිකේ මේ ගානට අදාළ වෙන්නේ ෂය. ෂය කියන්නේ මුදල් ප්‍රවාහයක් නෙමෙයි. හැබැයි ලාභෙන් අඩු කරලා තියෙන්නේ. ඒ නිසා නැවත එකතු කරන්න ඕනේ ෂය තියෙනවා 400ක්. ඒ වගේම පොලිය. පොලි වියදම අපි එකතු කරන්න ඕනේ. එතනම කියනවා පොලි වියදම 150. ඔන්න ඔය දෙක එකතු කරන්න ඕනේ. හරිද? එතකොට එකතු කරන වටිනාකම 550ක් වෙනවා. ඊට පස්සේ අපි ගන්න ඕනේ මොකද්ද? කාරක ප්‍රාග්ධන වෙනස් වීම. ඒකේ පළවෙනි එක ගත්තොත් එහෙම තොගය තියෙනවා. අපිට වෙනස දාන්න පුළුවන් තොගේ 400 සිට 600 දක්වා කියන්නේ 200කින් වැඩි වෙලා. වත්කමක් වැඩි වුණොත් මුදල් ගලාගෙන යනවා. නේද? වත්කමක් වැඩි වෙනවා කියන්නේ මුදල් ගලාගෙන යනවා. ඊට පස්සේ ණය ගැතියෝ ඉන්නවා. වෙනස 300යි 400 කියන 100යි එතනත් වත්කමක් වැඩි වෙලා ඒ නිසා මුදල් ගලාගෙන යනවා. ඊට පස්සේ මුදල් කියන වත්කම අපි ගන්නෙ නැහැ. මොකද ඒක මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ අග ගලපනවා අපි. ඒ නිසා මුදල් හා මුදල් සමාන දෙයක් ගන්නෙ නැහැ. වගකීම් වල ණය හිමියෝ තියෙනවා. ණය හිමියෝ කියන වගකීමක් වෙනස දැම්මොත් එහෙම 550යි 500යි කියන 50යි. හැබැයි වගකීමක් අඩු වෙලා. වගකීමක් අඩු වෙනවා කියන්නේ අපි මුදල් ගෙවන්න වෙනවා කියන එකනේ. ඒ නිසා ඒකත් මුදල් ගලාගෙන යamak. යනවා කාරක ප්‍රාග්ධන වෙනස් වීම ටික. උපචිත බදු ගන්න එපා. මොකද බදු ගැලපීම වෙනම කරන නිසා 350ක් අඩු වෙන්න ඕනේ. එතකොට අපිට එන උත්තරයක් මොකද්ද? මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය. අහන්නේ ඒක නෙමෙයි. අහන්නේ ශුද්ධ මුදල් ප්‍රවාහය. ශුද්ධ මුදල් ප්‍රවාහය. ඒ නිසා මේකෙන් අඩු කරන්න ඕනේ මොනවද? පදු ගෙවීම සහ මොකද්ද? පොලිය ගෙවීම. එතකොට එනවා මොකද්ද? මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. දැන් ඔයාලා බැලුවොත් එහෙම බදු වියදම තිබුණා 200ක්. බදු වියදම 200ක් තිබුණා. ජංගම වගකීම් වල බැලුවොත් එහෙම ආරම්භයේ උපචිත බදු ශේෂයක් නැහැ. හැබැයි අවසන් වෙද්දි 50ක් උපචිතයි. ඒ කියන්නේ 50ක් ගෙවලා නැහැ කියන එකනේ නේ. මේ වියදම 200ෙන් 50ක් ගෙවලා නැහැ. එහෙනම් ගෙවලා තියෙන්නේ කීයද? 150යි. නේ? 200ෙන් 50ක් උපචිතයි කියන්නේ 150ක් ගෙවලා. මුදල් ගලාගෙන යාමක්. ඊට පස්සේ පොලිය වියදමක් ලෙස 150ක් තිබුණා. හැබැයි උපචිත පොලිය ලෙස ජංගම වගකීම් වල නැහැ. ඒකෙන් මොකද්ද කියවෙන්නේ? නියමිත පොලිය මේ වසරෙම ගෙවලා. එහෙනම් පොලිය ගෙවීම කීයද? 150යි. ඒ යනවා 300ක් අඩු වෙන්න ඕනේ. දැන් පිළිතුරක් බලන්න පුළුවන්. මම හිතනවා මේ අභ්‍යාසය හදද්දි මට මොකක් හරි ඉලක්කමක් වරදින්නේ නැති. ඒකයි මේ උත්තර සියල්ලෙන් නැත්තේ. මේ යනවා බලන්න උත්තරයක් එනවද කියලා. ඒ උත්තරය ගැන හිතන්න එපා. මේ ක්‍රමය ගැන හිතන්න. ප්‍රශ්නේ අපිට පැහැදිලිව තියෙන නිසා පිළිතුරක් ගන්න පුළුවන්. එතකොට අපිට හිතලා ගන්නත් පුළුවන් නේද? 1300ට එකතු වෙනවා 550ක්, අඩු වෙනවා 350ක් සහ 300ක්. එතකොට 1100ක ශුද්ධ මුදල් ප්‍රවාහයක් මෙහෙයුම් වලින් අපිට ලැබෙනවා. එන උත්තරයක් තියෙනවද බලන්න. උත්තරයක් හදාගත්තා නම් හොඳයි. 1100ක් කියලා. ඒක තමයි මෙතන ලියන්නම්. මේ ටික මම හිතන ඔබට පැහැදිලි. සමේකේ පුංචි වෙනස්කම් ටිකක් වුණා ප්‍රශ්න කීපයක. ඒ ටික පිළිතුරු අංකය වෙනුවට මම පිළිතුරු ලියලා තියෙනවා. ඒ නිසා ඒකෙන් ඔබට පිළිතුරු ලකුණු කරගන්න පුළුවන්. ප්‍රශ්න අංක 29. කල්බදු ආශ්‍රිත ප්‍රශ්නයක් තියෙන්නේ. කල්බදු ගැලපීමක් අනිවාර්යෙන්ම සමාගම් අභ්‍යාසයට එනවා. ඒකයි මම මෙතන සමාගම් අභ්‍යාසයට එන නිසා තමයි කල්පදු ගැලපීමක් දැම්මේ. ප්‍රශ්න අංක 29. හරි. සීමිත චාමර පොදු සමාගම 2019.04.1 දින වර්ෂ 4ක කල්පදු කාලයකට යන්ත්‍රයක් ලබා ගත්තා කියලා කියනවා. ගිනුම් වර්ෂයේ ආරම්භයේ තමයි යන්ත්‍රය ලබා ගත්තේ කල්පදු ක්‍රමයට. ඒ සම්බන්ධයෙන් 2019.04.1 දිනට පහත තොරතුරු දීලා තියෙනවා. මූලික ගෙවීම අපි කියන ඩවුන් පේමන්ට් කියලා 230ක් ගෙවලා තියෙනවා. කල්බදු ගෙවීම් වල එකතුව 1600යි. කල්බදු ගෙවීම් කියන්නේ වාරික වල එකතුව නේද? කල්බදු ගෙවීම් වල වර්තමාන අගය, ඒ කියන්නේ වට්ටම් කරාට පස්සේ
ලැබෙන වර්තමානගේ අදාගය 1230යි. දැන් ඔන්න පැහැදිලිව මතක තියාගන්න මොකද්ද අපි ගන්න අගය කියලා. වාර්ෂික වාරිකයක් 400ක් වන අතර එය 2026 331 ආරම්භ කර ගෙවිය යුතුය. ඒ කියන්නේ වර්ෂය අවසන් දවසේ ඉඳලා ගෙවන්න ඕනේ. 2026 331 අවසන් වර්ෂයේ වාරිකය නියමිත පරිදි ගෙවා ඇත. එහි ඇතුළත් පොලිය 127ක් වේ. පැහැදිලිනේ පළවෙනි වාරිකය හරියටම ගෙවලා තියෙනවා. එහි ඇතුළත් පොලිය 127යි. 2021 331 ඒ කියන්නේ ඊළඟ වසර හොඳට කියවන්න. 2021 331 අවසන් වර්ෂයේ වාරිකය තුළ ඇතුළත් පොලිය 100ක් වේ. කල්බදු කාලයේ අවසානයේ යන්ත්‍රය සීමිත චාමර පුදු සමාගමට ඒ කියන්නේ කල්බදු ගැනුම් කරුට හිමි වෙනවලු. එහෙනම් වත්කම ෂෙයා කරන්න ඕනේ පළදා ජීව කාලයට. ඒ නිසා පළදා ජීව කාලයේ වසර 5ක් ලෙසත් සුන්වුන් නගයක් නොමැත ලෙසත් දීලා තියෙනවා. අපෙන් අහන්නේ 2026 331 දිනට භාවිතයිතිය සහිත වත්කම භාවිතයිතිය සහිත වත්කම ෂෙයා කළ යුතු වගේ අහනවා. ඒ වගේම අපෙන් අහනවා කල්බදු වගකීමේ ජංගම නොවන වගකීම. හරි, මම කල්බදු වගකීම ගිණුමක් පිළිල කරොත් එහෙම වලට මතක ඇති කල්බදු වගකීම මූලිකව හඳුනගන්න මේ ගැළපීම හොඳට බලන්න. මූලිකව හඳුනගන්නේ මොන අගේටද? ප්‍රමිතිය හොඳට මතකයි නම් 2019.41 කල්බදු වගකීම මූලිකව හඳුනගන්නේ කල්බදු ගෙවීම වල මොන අගේටද? වර්තමාන අගේට. ඒක දීලා තියෙනවා. හැබැයි කල්බදු ගෙවීම කියලා දීලා තියෙනවා. පටලවා ගන්න එපා. කල්බදු ගෙවීම වල වර්තමාන අගේට තමයි කල්බදු වගකීම හඳුනගන්නේ. එනිසා ඒක දීලා තියෙනවා 1270යි. නේද? 1270යි. මම වත්කම් ගිනුමත් රූල් කරොත් එමේ තමයි භාවිතයිති යන්ත්‍ර. භාවිතයිති යන්ත්‍ර. වත්කම් ගිනුමට එහෙමනම් හර වෙන්න ඕනේ 1270ක්. නේ? ඔන්න දැන් ධිට්ඨ සටහන පැහැදිලි. වත්කම් ගිනුම හර, වගකීම් ගිනුම බැර. ඊට පස්සේ මූලික තැන්පතුවක් ගෙවල තුන 230ක්. දැන් මූලික තැන්පතුව ගෙවද්දී මුදල් ගිනුමට බැර වත්කම් ගිනුම හර 230යි. මෙදාම නේද? මුදල් කියලා ගෙවලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි වසරේ වාරිකය 400ක් හරියට ගෙවලා තියෙනවා. ඒකේ ඇතුළත් පොලිය 127යි. එතන පොලිය නිසා වගකීම් වැඩි වෙනවා 127කින්. පොලි 20යි 3යි 31. වාරිකයේ නියමිත පරිදි ගෙවලා තියෙනවා. එතකොට වගකීම් අඩු වෙනවා 400ක්. දැන් ඔන්න අපිට හොයාගන්න පුළුවන් මොකද්ද වගකීමේ අවසන් ශේෂය. මෙතන 97යි 301000 1397යි. ඒකෙන් 400ක් අඩු කරපුවාම 997ක් අවසාන ශේෂයක් එනවා නේද? හැබැයි අපෙන් අහන්නේ ඒක නෙමෙයි. අපෙන් අහන්නේ මේ කල්බදු වගකීමේ ජංගම නොවන කොටස. ප්‍රශ්නේ හොඳට බලන්න. හරියට කියුවේ නැත්නම් ඔය තියෙන උත්තරයක් ගනි. සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රය හදනකොට වැරදි උත්තරයකුත් තියෙනවා. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් මෙතන හරි නේද? 997ක් තියෙනවා. හරි, වැරදි උත්තරයක් තියෙන්න පුළුවන්. හරි. අපි බලමු මේක කොටස් දෙකකට කඩා ගන්න. අපෙන් අහන්නේ ජංගම නොවන වගකීම. ජංගම වගකීම කියන්නේ මොකද්ද? දෙකෙන් එකක් දන්නව නම් අනිත් එක හොයා ගන්න පුළුවන් නේ. මෙයා දන්නව නම් හොයා ගන්න පුළුවන් මෙයාව. මෙයා දන්නව නම් මෙයා හොයා ගන්න පුළුවන්. හරි? අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම හොයාගන්නේ ජංගම වගකීම. ජංගම වගකීම කියන්නේ මොකද්ද? ඊළඟ අවුරුද්ද ගෙවන්න තියෙන වාරිකයේ ණය කොටස. පැහැදිලිනේ? ඊළඟ අවුරුද්ද ගෙවන්න තියෙන වාරිකයේ 100යි. එතකොට ගානේ පැහැදිලිව දෙනවා 2021 331කින් අවසන් වර්ෂයේ 100ක් ණය පොලිය ගෙවන්න ඕනේ. එනිසා ඊළඟ අවුරුද්ද වාරිකයේ ණය පොලිය 100යි. දැන් ජංගම කොටස කීයද? 300යි. හරිද? එතන 997න් 300ක් ඊළඟ අවුරුද්ද තුල ගෙවන්න වෙනවා නම් ඉතුරු කොටස කීයද? 997න් 300ක් අඩු කරපුවම 697ක් නේ ඊළඟ අවුරුද්දෙන් පස්සේ ගෙවන්න ඕනේ. ඒක තමයි ජංගම නොවන වගකීම් වෙන්නේ. එසා උත්තරේ වෙන්නේ 1 1 1 3. 1 1 1 3. ඊපස් අපෙන් අහනවා වත්කමේ ෂය.
දැන් වත්කමේ පිරිවැය වෙන්නේ මෙන්න මේ දෙක එකතුව 0.01500යි ඕකනේ වත්කමේ පිරිවැය වෙන්නේ ඔය පිරිවැය අඩු කිරීම අපි ගන්න ඕනේ සුන්බුන්නගේ ඒක 0යි කියලා කියනවා වත්කමේ අයිතිය ගැනුම් කරුට හම්බෙනවා එතකොට වත්කම ෂෙයා කරන්නේ පළදා ජීව කාලේ පළදා ජීව කාලේ වසර 5යි එතකොට 1500 පහෙන් බෙදුවොත් උත්තරේ 3යි sorry 300යි එතකොට මේ වත්කමේ ෂෙයා පළමු වසරේ 300ක් වෙනවා ඒ නිසා පිළිතුරු වෙන්නේ අංක 1 උංග වෙලාවකින් පිළිතුරක් ලැබුණා අංක 1 නේද හරි ප්‍රශ්න අංක 30 සීමිත ගිම්හානි පොදු සමාගමේ 2019.41ට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය 750ක් විය. 2026.331 අවසන් වර්ෂය තුල 2019.331 අවසන් වර්ෂය තුල වගකීම් සහතික යටතේ විකුණූ භාණ්ඩ අලුත් වැඩියා කිරීමට 650ක් ගෙවලා තියෙනවා. දැන් අපේ වර්ෂයේ 2019-20 ඒ 19-20 ගෙවලා තියෙනවා පසුගිය වර්ෂයේ විකුණූ භාණ්ඩ අලුත් වැඩියා කරන්න 650. හැබැයි කරලා තියෙන්නේ ඒක වියදමක් ලෙස සටහන් කරලා 2020.331ට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනයේ ශේෂය 800ක් වෙන්න ඕනේ. පුංචි ගිණුමක් ගහගත්තොත් ප්‍රතිපාදන ගිණුමක් ගහගත්තොත් අපි දන්නවා ප්‍රතිපාදනයක් කියන්නේ අනිවාර්යම වගකීමක්. ඒ නිසා ආරම්භයේ ශේෂය 19.41කට තියෙනවා 750ක්. හරිද? 750ක ශේෂයක් තියෙනවා. දැන් පසුගිය අවුරුද්දට වෙන් කරපු ගාණ තමයි 750. එතකොට ඒ වෙන් කරපු ශේෂයක් තියෙනකොට ඒකට මුදල් ගෙවනවා නම් මේ වසරේ අලුත් වැඩියා කරන්න හරවෙන්න ඕන කොහෙටද? මුදල් ගිනුමට බැර වෙලා හරවෙන්න ඕන මේ ප්‍රතිපාදන ගිනුමට. හැබැයි මෙයාලා මොකද කරලා තියෙන්නේ? මේ පසුගිය අවුරුද්දට 650ක් ගෙවලා ඒක හර කරලා තියෙන වියදම් ගිනුමට. නේ? එහෙනම් එතනින් අයින් කරලා වියදමෙන් අයින් කරලා ප්‍රතිපාදන ගිණුමට ගේන්න කියද්ද 650ක්. හරි 650ක්. එතකොට මේ තියෙන මුදල් ගෙවුව ගාන. නේ. ඊට පස්සේ කියනවා මේ ප්‍රතිපාදන ගිණුමේ අවසාන ශේෂය ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ මේ වගේ බැරපැත්තේ නීගේ වෙන්න 20.331කට හරපැත්තෙන් පහළට යන්න ඕන ශේෂය 800යි කියලා කියනවා. අන්න දැන් හොයාගන්න පුළුවන් මේ අවුරුද්දේ ලාභෙන් කොච්චරක් නේද වෙන් කරන්න ඕනද කියලා. ඒතර හරපැත්ත එකතු 1450යි. 1450න් 750ක් අඩු කරපුවම 0.0014 700ක් ලාභෙන් අඩු වෙන්න ඕනේ. අපෙන් අහන්නේ ඔක නෙමෙයි. මෙම ප්‍රමිතිය රණුව LKS 8 ප්‍රමිතිය රණුව ඔය ගනුදෙනු ටික ගැලපුව පසු ශුද්ධ ලාභයට වෙන බලපෑම. හරි ශුද්ධ ලාභයට වෙන බලපෑම. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් 700කින් ලාභ ගිනුම හර වෙන නිසා ශුද්ධ ලාභය 700කින් අඩු වෙනවා කියලා. හැබැයි එතන වරදක් තිබුණා. මොකද්ද? මේ 650 වියදමක් ලෙස සටහන් කරලා තිබුණේ. නේ? ඒතර ඒ වියදම අයින් කරනවා කියන ලාභය 650කින් වැඩි වෙනවා. නේද? මේ 650 ගෙව් එක වියදමක් ලෙස වාර්තා වෙලා තිබුණේ. ඒක අයින් කරානේ. ඒ නිසා ලාභය 650කින් වැඩි වෙනවා. වියදමක් අයින් කරපු නිසා. දැන් වියදම හඳුනා ගන්නවා 700ක්. එතකොට වියදම හඳුනා ගන්න නිසා 700කින් ලාභය අඩු වෙනවා. ඒ නිසා ශුද්ධ වශයෙන් ලාභය 50කින් අඩු වෙනවා. ඒ නිසා පිළිතුර වෙන්නේ අංක 1. හරි. දැන් මම ප්‍රශ්න 30ක් දක්වා සාකච්ඡා කරා. ඉතින් ඔබ දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් තියෙනවා. ඉතිරි ප්‍රශ්න 20 ඇත්තටම ඒකෙත් පළවෙනි ප්‍රශ්න 5-6 බොහොම පහසු ප්‍රශ්න එන්නේ. ඒ කියන්නේ කලමනාකරණ ගිණුම් කරන හැඳින්වීම ඉඳලා ඊට පස්සේ ආය සංකල්ප ඊට පස්සේ සමීකරණ වගේ පහසු ප්‍රශ්න එන්නේ. ඒකෙ ටිකක් අමාරු ප්‍රශ්න එන්නේ 35න් පස්සේ 50 දක්වා. ඉතින් කාලය ගත වෙලා තියෙන නිසා මම ඉතුරු ප්‍රශ්න 5 ඇත්තටම සාකච්ඡා කරන්නේ නැහැ. මම මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ම ඉදිරිපත් කරේ නැහැ. කාලය නැති නිසා ඔබට පැහැදිලි මේ වන විටත් අපි නියමිත කාලයට වඩා වැය කරලා තිනවා. ඒ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්න 30යි. ඉතින් වැදගත් වෙන්නේ මේකේ අවබෝධය ගන්න එක. අවබෝධය ගත්තට පස්සේ තමන්ගේ වේගය ස්පීඩ් එක තමන්ට හදා ගන්න පුළුවන්. ඒ නිසා බොහොම කෙටි කාලයකින් පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ අද කරපු වැඩසටහන ඔබට මෙවර
උසස් පෙළ විභාගයේදී ගිනුම් කරන ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන්ම පළවෙනි ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙද්දී ප්‍රයෝජනවත් වේවි කියලා ඒකට හේතුව පළවෙනි ප්‍රශ්න පත්‍රයට පැය දෙකක් හම්බ වෙනවා ප්‍රශ්න 50යි. හැබැයි ලකුණු සංඛ්‍යාව ගත්තාම ලකුණු සංඛ්‍යාවෙන් 50ක් හම්බ වෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පැය 3යි ඇත්තටම විනාඩි 10කුත් හම්බ වෙනවා. රචනා ස්වරූපයේ ප්‍රශ්න තියෙන ඒත් හම්බ වෙන්නේ ලකුණු වලින් 50යි. එතකොට බර තැබුවාම වේට් කරපුවාම පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 50ක් හම්බ වෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට 50ක් හම්බ වෙනවා. එහෙනම් පළවෙනි ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ගන්න එක ඉතාමත් වැදගත් ඔයාලට ගිනුම් කරන්නේ සඳහා ඒ සාමාර්ථයක් ලබා ගන්න. ඉතින් මම හිතනවා අද වැඩසටහන යම් ආකාරයකින් ප්‍රයෝජනවත් වේවි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සංවිධානය කරපු මේ වැඩසටහන. ඉතින් ඉදිරි වැඩසටහනකදීත් මේ වගේම අපිට හම්බෙන්න අවස්ථාව ලැබෙයි කියලා අපි හිතනවා. ඒ වගේම විභාගයට හොඳින් මුහුණ දීලා විශ්වවිද්‍යාලයට එන්න වරම් ලැබෙයි කියලාත් මම හිතනවා. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්ක මම අද දවසෙන් ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමටම ජය.